යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් මේ උදෑසනත් හැම කෙනෙක්ම පිළිගන්නවා. අපි උන්වහන්සේගේ නාමෙන් රැස්වෙමින් උන්වහන්සේට මේ නමස්කාරය ගෞරවය දීම, උන්වහන්සේව සැමරීම කොතරම් යහපත්ද. මක්නිසාද අපේ යේසුස් වහන්සේ, අපේ දෙවියන් වහන්සේ, එනම් ඊශ්‍රායල්ගේ ශුද්ධ තැනන් වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැහැ. අපි ඕනම ෆෝරම් එකක, ඕනම මිනිස්සෙක් ඉදිරියේ, ඕනම ස්ථානයක තරාතිරමකින් තොරව අපි මේ සත්‍යතාවය ප්‍රකාශ කරනවා. සැබෑ කිතුනුවන්ට ඒ නිර්භීතකම තියෙන්න ඕන. ඒ නිර්භීතකම තියෙන්න ඕන. අපි ඉන්නේ අවසාන කාලේ. අපි මේ කාලය තුල යම් අධ්‍යයන මාලාවක් කරා. ඒ පාපපරයාගේ දේව විරෝධී ප්‍රකාශ, ඒවා දෙවියන් වහන්සේට පටහැනි, ඒවා ශුද්ධ බයිබලයට පටහැනි කියන මාතෘකාව යටතේ යම් අධ්‍යයන මාලාවක් කරා. මං හිතන්නේ කොටස් 8ක් වගේ කරා. ඒ සෑම දෙයක් තුල මේ පාපපරයා ඇතුළු මේ ව්‍යාජ කිතුණු නිකායක් වන මේ රෝමාන කතෝලික නිකාය ඇතුළු යක්ෂයාගේ මේ ඉගැන්වීම්, සාතන්ගේ ඒජන්තයෙක් වන මේ ෆ්‍රැන්සිස්, සාතන්ගේ ඒජන්තයෙක් වන මේ ෆ්‍රැන්සිස්ව අපි එක්ස්පෝස් කරමින්, යක්ෂයාගේ සූක්ෂම මේ ව්‍යාජ ඉගැන්වීම් අපි එක්ස්පෝස් කරමින්, ශුද්ධ බයිබලයට පටහැනි, දෙවියන් වහන්සේට පටහැනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පටහැනි මේ සාතන්ගේ ඒජන්තයා වන ෆ්‍රැන්සිස් ගැන ඒ ව්‍යාජ දේවල් අපි එක්ස්පෝස් කරමින් හිටියේ. මේ සැප්තැම්බර් මාසයේ තුලත්, ඔව් මේ සැප්තැම්බර් මාසයේ, මේ මාසයේ මේ සාතන්ගේ ඒජන්තයා වන ෆ්‍රැන්සිස් තවත් බරපතල දේව විරෝධී ප්‍රකාශයක් කරා. ඔහු ඒ සිංගප්පූරුවේ ඔහු සංචාරයකට ගිය වෙලාවේ, මොකටද ගියේ මට අදාළ නැහැ, මට වැදගත් නැහැ. නමුත් මේ සැප්තැම්බර් මාසයේ මේ සිංගප්පූරුවේදී මේ සාතන්ගේ ඒ ජන්තයා වන ෆ්‍රැන්සිස් ඉතාමත්ම බරපතල ප්‍රකාශයක් කරා. යක්ෂයාගෙන්, සාතන්ගෙන් උපදවල තමයි මේ ප්‍රකාශය කළේ. රෝමාන කතෝලිකයන් ඉන්නවා නම් අහන්න, මලපණින් නැතුව, කෝපයට පත් වෙන්නේ නැතුව දෙවියන් මහසට යටත් වෙලා අහන්න. ඒ වගේම අනිකුත් සෑම දරුවන් මේ කුඩා අධ්‍යයනය තුල දෙවියන් වහන්සේගේ වචනය තුල මේ අන්තිම කාලේ නිර්භීතව ශක්තිමත් වෙන පිණිසත් මේ වචනය තුල ඔබ වහන්සේ උන්වහන්සේ ගොඩනගන්ට යනවා. මම මුලින්ම ඒ ෆ්‍රැන්සිස් කිව්ව ප්‍රකාශයේ යම් උපුටා ගැනීමක්, යම් ඒ ප්‍රකාශයේ ඉංග්‍රීසි ඒ කොටසක් මම මුලින්ම කියලා ඒක සිංහල පරිවර්තනයක් මම උපරිමයෙන් කියන්න උත්සාහ කරනවා. මෙතනදී මේ ෆ්‍රැන්සිස්, මේ සාතන්ගේ ඒජන්තයා වන ෆ්‍රැන්සිස්, මේ ව්‍යාජ කිතුනුවා, මේ කිතුනුව ඇදහිල්ල විනාශ කරන මේ ෆ්‍රැන්සිස් කියන මේ මනුෂ්‍ය, ඔහු කියනවා, මම මුලින්ම ඔහුගේ ප්‍රකාශය ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා, ඔහු කියනවා, "All religions are path to reach God." කොහොමද ඒක? "All religions are path to reach God. They are, to make a comparison, like different languages, different dialects to get there. But God is God for everyone. If you start to fight saying, my religion is more important than yours, mine is true and yours isn't, where will this lead us?" Mama tama Francis kiyana de kiyanne honde. Aye kiyana ohu, "There is only one God and each of us has a language to arrive at God. Some are Sikh," meke me samahara me Muslim saha me vivida agamika nikaya me deval gana me ohu kiyana, "Some are Sikh, Muslim, Hindu, Christians. They are different ways to God. They are different ways to God. Sono un cammino per arrivare a Dio." "Because every religion is a way to arrive at God." "Sono, dirò una comparazione. Sono come diverse lingue, diverse idiomi per arrivare lì." "Sort of a comparison, an example would be they're sort of like different languages in order to arrive at God." "Ma Dio è Dio per tutti." "But God is God for all." "E come Dio è Dio per tutti, noi siamo tutti figli di Dio." "And if God is God for all, then we're all sons and daughters of God." බරපතල මේ සාතනික ප්‍රකාශය, මම ඒකේ සිංහල පරිවර්තනය
උපුටා ගනිමින් බොහෝ උත්සාහයක් කරනවා සිංහල පරිවර්තනය කියන්න. එතන කියනවා ඒ ෆ්‍රැන්සිස් ඒ පාප් ඒ ෆ්‍රැන්සිස් මේ සාතන්ගේ ජන්තයා සිංගප්පූරුවේ, ඔහු කියනවා සියලු ආගම් දෙවියන් වහන්සේ වෙතට ළඟාවීමට මාර්ග වේ. කොහොමද ඒක? කොහොමද ඒක? මන් දැන් මම දන්නවා, ඒ වගේම සැබෑ කිතුනුවන් දන්නවා මොහු කියන දෙවි කවුද කියලා. මේ ෆ්‍රැන්සිස් මේ සාතන්ගේ ඒජන්තයා කියන දෙවි, එයා කියන දෙවි කවුද කියලා අපි දන්නවා. හැබැයි ඔහුගේ ප්‍රකාශය මම මේ කියන්නේ, සියලු ආගම් දෙවියන් වහන්සේ වෙත ළඟාවීමට මාර්ග වේ. ඒවා සංසන්දනය කිරීම වැනි විවිධ භාෂා, විවිධ උපභාෂා, ඒ වගේ තමයි දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න යාමට ඒ විවිධ මේ ආගම් ඒව නිකන් සංසන්දනාත්මකව, ඒව නිකන් විවිධ භාෂා, විවිධ උපභාෂා වගේ තමයිලු. මොනවාද ඊට පස්සේ කියන්නේ? නමුත් දෙවියන් වහන්සේ සෑම කෙනෙකුටම දෙවියන්ය. ඔබ මගේ ආගම කියමින් සටන් කිරීමට පටන් ගත්තොත්, ඒ කියන්නේ ඔබේ ආගමට වඩා මගේ ආගම වැදගත්, ඒක ඔබේ ආගමට වඩා මගේ ආගම උතුම්, නැත්නම් ඔබගේ ආගමේ සත්‍ය මගේ ආගමේ සත්‍යයට වඩා, මගේ ආගමේ සත්‍ය ඔබගේ ආගමට සත්‍යයට වඩා උතුම්, ඔබගේ ආගමට වඩා මගේ ආගම උතුම්, මෙහෙම කිය කිය සටන් කරන එක කිරීම තුළ ඔබ මම යන්නේ කොහේද? මෙයා කියනවා. ඊට පස්සේ කියනවා ඇත්තේ එක දෙවි කෙනෙකු පමණයි. අප සෑම කෙනෙකුටම දෙවියන් වහන්සේ වෙත පැමිණීමට මේ සෑම කෙනෙක්ම, නැත්නම් මේ Hindu, මේ කියන විදිහට මෙයා මේ Sikh, Muslim, Hindu, මේ Christians, මේ හැම දෙයක්ම මේ අපේ මේ දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්නේ පැමිණීමට දින භාෂාවක්ලු. ඒව දෙවියන් වහන්සේට විවිධ මාර්ග වේ කියලා මම මේ දල සිංහල පරිවර්තනයක් මම මේ කිව්වේ. සැබෑ කිතුනෙක්ට නම් දැම්මම තේරෙනවා මේ සාතන්ගේ ඒජන්තයා වන ෆ්‍රැන්සිස් මොනවද කියන්නේ කියලා. බරපතල සාතනික ප්‍රකාශයක්, බරපතල ක්‍රිස්තියානි විරෝධී දේව අපහාසික ප්‍රකාශයක්. ඒක තරයේ හෙලා දකින්න යේසුස් වහන්සේගේ නාමෙන් දෙවදරුවෙක් ලෙස මම තරයේ හෙලා දකින්නවා. ෆ්‍රැන්සිස් සාතන්ගේ ඒජන්තයව තරයේ හෙලා දකින්නවා. ෆ්‍රැන්සිස් වන සාතන්ගේ ඒජන්තයාගේ මේ සාතනික ප්‍රකාශය තරයේ හෙලා දකින්නවා. යේසුස් වහන්සේගේ නාමෙන් යේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වන මම, දෙවියන් වහන්සේගේ දරුවෙක් වන මම, දුර්වල මම, ක්‍රිස්තුස් වහන්සේ තුල මේ ගමන යන්න පොරබදෙමින් සිටින මම, දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රේම කරන මම, මේ ප්‍රකාශය, මේ සාතනික ප්‍රකාශය තරයේ හෙලා දකිමින් අපි බලමු ශුද්ධ බයිබලෙන් මේ සාතන්ගේ ඒජන්තයා කිව ප්‍රකාශය අභියෝගයට පත් කරන්න යනවා අපි ශුද්ධ බයිබලෙන්. රෝමාන කතෝලිකේනි කාලේ ලං වෙලා තියෙන්නේ. මම නිතරම කිව්ව මේ කලින් අධ්‍යයනයේදී, මේ අධ්‍යයන මාලාව තුලත් හැරෙන්න උන්වහන්සේ වෙතට, හැරෙන්න යේසුස් වහන්සේ වෙතට, අතහරින්න මේ ව්‍යාජ කිතුණු නිකාය, ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරෙන්න, ශුද්ධ ලියවිල්ල වෙතට හැරෙන්න, නුඹලාගේ ආගමික මේ නිකායන් අතහැරලා මේ ව්‍යාජ කිතුණු නිකායන්, ව්‍යාජ කිතුණු මේ සංවිධාන, ව්‍යාජ කිතුණු ඇදහිලි ක්‍රම අතහැරලා ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරියල්ලා කියලා මම නැවතත් කියනවා. නැවතත් කියනවා. නැත්තං නුඹලා යන්නේ ගිනිවිලට. නුඹලාට ස්වර්ගයට යන්න බෑ. දේව වචනේ තමයි මිම්ම. දේව වචනේ තමයි මිම්ම. ආයතන හිහා දෙයක් නැහැ. නුඹලාට දේව වචනේ අවශ්‍ය නැත්තම්, නුඹලාට උන්වහන්සේගේ වචනේ උතුම් නැත්තම්, අතහරලා මේ ක්‍රිස්තියානි ඇදහිල්ල යන වෙනාගමක් අදාගෙන. ඒක හොඳයි. එහෙම ගිහිල්ලා ගිනිවිලට යන එක හොඳයි. ව්‍යාජ කිතුණෙක් වෙලා ගිනිවිලට යනවට වඩා. දේව වචනේ උතුම් කර සලකන්නේ නැතුව, දෙවියන් වහන්සේ ඊශ්‍රායල්ගේ දෙවිඳුන්ව උතුම්කට සලකන්නේ නැතුව, එපියානන් පුත්‍රයානන් චුදාතනන් වහන්සේ නැමැති මේ එක දෙවියන් වහන්සේ කෙරෙහි අදහන් නැතුව, බයිබලයේ දේවල් පිළිගන්නේ නැතුව, ඔබට ඕන ඕන විදිහට ඔබගේ අර්ථකථන තුල ඔබ මේ ගමන යනවා නම්, රෝමානු කතෝලිකයනි අනිත් කිතුණන්ටත් එකයි කියන්නේ, අතහරලා යන වෙනාගමක් අදාගෙන විනිවිලටම දෙවියන් වහන්සේව අපහාස කරන්නේ නැතුව, අභියෝගෙන් යුක්තව කියන්නේ, අවවාදය සහ තරවටුවෙන් යුක්තවයි මේ කතා කරන්නේ. මොකද බයිබලයේ තරවටුව එනවා අපි හැම කෙනෙක්ටම. ශුද්ධ ලියවිල්ලෙන් තරවටුව එනවා අපි හැම කෙනෙක්ටම. මොකද අපි මහලොකු අය නෙමේ කවුරුත්. සියල්ලෝම පවකොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව ඉන්නවා. කවුරුත් උසස් නෑ, කවුරුත් උතුම් නෑ, කවුරුත් යහපත් නෑ. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විතරයි උතුම්, යහපත්, උසස්. අපි ඒක ඕනම ෆෝරම් එකක කියනවා. අපි බලමු දැන් මේ සාතනික ප්‍රකාශය අභියෝගයට පත් කරන ශුද්ධ ලියවිල්ලෙන් මේ ව්‍යාජ කිතුණුව, මේ ව්‍යාජ, මේ සාතනික, මේ
අන්තක්‍රිස්තුසේ ආත්මය තුළ ක්‍රියාත්මක වන මේ ඒජන්තයව මම අභියෝගයට පත් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ වචනය තුළින්. මට වෙන දෙයක් නැහෙනි. මට අයිතියක් තියෙන කතා කරන්න ශුද්ධ බයිබලේනි. මට උගන්වන්න අයිතියක් තියෙන ශුද්ධ බයිබලේ. මම එතනින් මොහුව අභියෝගයට පත් කරනවා. ප්‍රසිද්ධියේ ඕන කෙනෙක්ට අභියෝග කරනවා මේ කාරණාව ගැන. ද්විතීයික කතාව 32 වෙනි පරිච්ඡේදයේ මෝසෙස්තුමා මෙන්න මෙහෙම කියනවා. මෝසෙස්ගේ ගීතිකාව කියලා මෙන්න මෙහෙම කියනවා. මේ ඊශ්‍රායෙල් ජනතාවගේ ගමන තුල මෙන්න මෙහෙම කියනවා. ස්වර්ගේනි කන්දෙව්. මම කතා කරන්නේ නෙමෙයි. මම මේ කතා කරන්නේ ද්විතීයික කතාව 32. ස්වර්ගේනි කන්දෙව්. මම කතා කරන්නේ නෙමෙයි. පොළවද මාගේ මුඛේ වචන අසාවා. මාගේ ශික්ෂාව වර්ෂාව මෙන් බසින්නේය. මාගේ කතාව පිනිමෙන්ද ලා තනකොළ පිට වැසි පොද මෙන්ද තනකොළ පිට වැස්ස මෙන්ද පහළවන්නේය. මක්තිසාර ස්වාමින් වහන්සේගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. අපගේ දෙවියන් වහන්සේගේ උතුම්කම වර්ණනා කරව. අපේ දෙවියන් වහන්සේගේ උතුම්කම වර්ණනා කරවුලු. දෙවදරුවනි මේක අහන්න. අපේ දෙවියන් වහන්සේ විතරයි උතුම්. ඔය පාප්පරය කියන සාත්නික ප්‍රකාශ අපි අභියෝගයට පත් කරනවා. ශුද්ධ බයිබලයේ අදහන කිතුනුවන්, බයිබලීය කිතුනුවන්, නැවත උත්පාදනය ලැබුවා වූ කිතුනුවන් ලෙස අපේ මූලාශ්‍රය, අපේ මූලධර්ම තියෙන්නේ ශුද්ධ බයිබලයේ. එන අපේ දෙවියන් වහන්සේ පමණයි උතුම්. අපේ දෙවියන් වහන්සේගේ උතුම්කම වර්ණනා කරව. මම නැවත බයිබලයේ පද මේ කියවනවා. උන්වහන්සේ පර්වතය, උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණය. මක්තිසාද උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. කාගේ මාර්ගද ධර්මිෂ්ඨ? වෙන වෙන ආගමික මාර්ගද ධර්මිෂ්ඨ? මනුෂ්‍යගේ නියෝග, මනුෂ්‍යගේ මාර්ගද ධර්මිෂ්ඨ? පාපවරයාගේ මාර්ගයේ ධර්මිෂ්ඨ? ඔහුගේ ප්‍රකාශයේ ධර්මිෂ්ඨ? නෑ නෑ නෑ. මොනවාර කියන්නේ? මක්තිසාද උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. උන්වහන්සේ විශ්වාස වූ අයිතුකමෙන් තොර වූ දෙවි කෙනෙකු, දෙවි කෙනෙක්. උන්වහන්සේ වනාහි ධර්මිෂ්ඨය, අවංකය. ඔහු උන්වහන්සේට විරුද්ධව දුෂ්ටකම් කළෝය. දැන් මේ කියන්නේ ඊශ්‍රායලයේ මේ උතුම් වූ ජීවමාන සැබෑ වූ එකම දෙවියන් වහන්සේට විරුද්ධව දුෂ්ටකම් කළා කියලා කියනවා. දැන් මේ ද්විතීය කතාව 32 ලියවෙනකොට නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේදී විතර දසපනර දීලත් ඉවරයි නේද? නැද්ද? දසපනතේ මොකද්ද පළවෙනි පනත? අපි දකිනවා දසපනත රෝමන කතෝලිකයෝ විකෘති කරලා තියෙන්නේ. අභියෝග කරනවා. දසපනතත් රෝමන කතෝලිකයෝ විකෘති කළා. විකෘති කළා. වගකීමෙන් යුක්තව මේ කියන්නේ. නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ වෙනකොට අපි දකිනවා දෙවියන් වහන්සේ මේ මුළු විශ්වයම පාලනය කරන එක දෙවි කෙනෙක් විතරයි ඉන්නේ. අන්න ඒ එකම දෙවියන් වහන්සේ දසපනත දෙනවා මෝසෙස් සරහා ඊශ්‍රායෙල් ජනකට මුළු ලෝකයට ආශිර්වාදයක් වන පිණිස පසු කාලීනව. මොනවාද කියන්නේ? දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු වචන වදාරනසේ මේ මං කතා කරන්නේ නික්මයාම 20. මොනවාද කියන්නේ? මම වනාහි වහල් කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් තා පිටතට ගෙනවා වූ තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේය. මා ඇර අන් දෙවිවරුන් තට ඇතුව නොසිටිව කැබූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළවෙහිවත් පොළවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ තට සාදා නොගනුව ඊට නමස්කාර නොකරව සේවය නොකරව මක්තිසාද තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ වන මම අන්‍ය භක්ති නොයිවසන්නා වූ අන්‍ය භක්ති නොයිවසන දෙවි කෙනෙක් අපේ දෙවියන් වහන්සේ. මොනවාද? අන්‍ය භක්ති නොයිවසන දෙවි කෙනෙක් අපේ දෙවියන් වහන්සේ. ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන් වහන්සේ. සැබෑ කිතුනුව අදහන මුළු විශ්වයම පාලනය කරන එකම එක දෙවියන් වහන්සේ කවුද? අන්‍ය භක්ති නොයිවසන තැනන් වහන්සේ. එක සමහර පරිවර්තන වල තිබෙනවා සොකිය ගෞරවය ආරක්ෂා කරන්නා වූ දෙවියන් වහන්සේ.
උනාසෙ වෙනස් වෙන්නේ නැහැ. අදටත් උනාසෙ වෙනස් වෙන්නේ නැහැ. ආ ලෝකයේ ආගම් දහම් දර්ශන ආවයි කියලා. ආ ලෝකයේ මේ තාක්ෂණයේ දියුණු වුණා කියලා 21 වන සියවසයි කියලා මේවා වෙනස් වෙලා නැහැ. දේව වචනේ වෙනස් වෙන්නේ නැහැ කියලා බයිබලෙම ලියලා තියෙනවා. තාමුණාර කියන්නේ අය අන්නේ භක්ති නොවිසන්නා වූ මට වෛරවන්නන්ගේ 3 4 පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නා වූ මට ප්‍රේම කරමින් මගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නා වූ දෙවි කෙනෙක්ය. මෙන්න අපේ දෙවියන් වහන්සේ. අපේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ආර වෙන දෙවි කෙනෙක් නැහැ. මං ආයේ ද්විතීය කතාව 32 පරිච්ඡේදයට එනවා. ඒකේ 5 පදේ ඉඳන් නැවත කියනවා. ඔහු උන්වහන්සේට විරුද්ධව දුෂ්ටකම් කළෝය. ඔහු උන්වහන්සේගේ දරුවෝ නැවති. ඔහු කැලල් ඇත්තෝය. වංක වූ වංචාකාර වූ වංශයක. අහෝ මෝඩ වූ නුවණ නැති ජනයනි, නුඹලා ස්වාමින් වහන්සේට මෙසේ ප්‍රතිඵල දෙන්නේහුද? නුඹ මිදු තනන් වහන්සේම නුඹේ පියාණෝ නොවනසේක්ද? උන්වහන්සේම නුඹ සාදා නුඹ පිහිටෙව්සේක. පුරාණ දවස් සිහි කරව්. පරම්පරාවෙන් පරම්පරාවට පසුවුණු වර්ෂ කල්පනා කරව්. නුඹේ පියාගෙන් අසව ඔහු නුඹට පෙන්වන්නේය. නුඹේ වැඩිමහල්ලන්ගෙන් අසව ඔහු නුඹට කියන්නෝය. මහෞත්මයානන් ජාතීන්ට උරුමය බෙදා දුන් කල්හිද, මනුෂ්‍ය පුත්‍රයන් වෙන් කළ කල්හිද, උන්වහන්සේ ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන හැටියට ජනයන්ගේ සීමාවන් නියම කළසේක. මක්නිසාද ස්වාමින් වහන්සේගේ කොටස නම් සොකිය සෙනගය. යාකොබ් උන්වහන්සේගේ උරුම කොටසය. කාන්තාර දේශයකදීද පාළ වූ භයංකර වූ වනයේදීද ඔහු උන්වහන්සේට සම්භවිය. උන්වහන්සේ ඔහු වට කරගෙන ඔහු රැකබලාගෙන තමන් ඇසේ කළු රුවාවමෙන් ඔහු රක්ෂා කළසේක. මේ යාකොබ් ඇතුළු මේ ඊශ්‍රායෙල ගැන කතා කරන්නේ. රාජාලියා උගේ කැදැල්ල අවුස්සා උගේ පැටවුන් පිට තටු ගසමින් උගේ පියාපත් විහිදුවා අරන් උන් අරන් උගේ පියාපත් පිට උසුරන්නාක් මෙන් ස්වාමින් වහන්සේ පමණක්ම ඔහු ගෙන ගිය සේක. අන් දෙවි කෙනෙක් උන්වහන්සේ සමග නොසිටියේය. මෙන්න බයිබලේ කියන දේ. අන් දෙවි කෙනෙක් දෙවියන් වහන්සේත් එක්ක නැහැ. ආමෙන්. මෙන්න ශුද්ධ බයිබලය. මේක අපි ඕනම ෆෝරම් එකක ඕනම මිනිස්සෙක් ඉදිරියේ ඕනම ආගමික ඕනම මිනිස්සෙක් ඉදිරියේ මේ සත්‍ය අපි නිර්භීතව ප්‍රකාශ කරනවා. මේක වෙනස් වෙන්නේ නැහැ. මේ අපි කතා කරන්නේ ශුද්ධ බයිබලේ. එන්න එපා අපිට විරුද්ධවාදී කම්පාන්න. අපි කතා කරන්නේ ශුද්ධ බයිබලේ. ඕනම ආගමික දෙයක් අදහන්න ප්‍රකාශ කරන්න මේ ලෝකේ මේ ශ්‍රී ලංකාවේ අපිට මානව අයිතිවාසිකමක් තිබෙනවා. නිදහස තිබෙනවා. ලංකාවේ ව්‍යවස්ථාවෙනුත් ඒ නිදහස තිබෙනවා. අපි කතා කරන ශුද්ධ බයිබලේ කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ පමණක් ඔවුන් ගෙන ගියසේක. අන් දෙවි කෙනෙක් උන්වහන්සේ සමග නොසිටියේය. නොසිටියේය. එනං ඔය ශීක්, ඔය මුස්ලිම්, ඔය හින්දු අය අදහන ඔය අල්ලා, ඔය ඇතුළු ඔය 33 කෝටි ඇතුළු ඔය විවිධ දෙවිවරු දෙවියන් වහන්සේත් එක්ක නැහැ. එහෙම දෙවිවරු නැහැ. ඒ යක්ෂ ආත්ම, ඒ යක්ෂයටයි නමස්කාරය යන්නේ. ඒක තමයි බයිබලයේ ඉගැන්වීම. අපි ඒක ප්‍රකාශ කරනවා ඕනම මිනිසෙක් ඉදිරියේ. තරාතිරම් අපිට අදාළ නැහැ. අපි කතා කරන්නේ ශුද්ධ බයිබලයේ. ඒක කතා කරන්න අපිට අයිතිය ස්වර්ගෙන් දීලා තියෙන්නේ. දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ. මොකද දෙවියන් වහන්සේ ඉදිරියේ මේ සියලු දේ, සියලු නීති, සියලු දේ යටත් මේ ලෝකේ. බයිබල කියන්නේ මොනවාද? ස්වාමින් අන් දෙවි කෙනෙක් උන්වහන්සේ සමග නොසිටියේය. මේ සාතනික නියෝජිතයා වන ෆ්‍රැන්සිස් මේක කියවලා නැද්ද? නෑ, මු දන්නවා මේ දේවල්. යක්ෂයාගේ යක්ෂ ආත්මය අන්තක්‍රිස්තුස්ගේ ආත්මය තුලින් මොහුගේ මුඛය තුලින් ඒ යක්ෂයා ප්‍රකාශ කරන්නේ මේ කාරණාවල්. මේක කලින් අපි ඒ ඔහු ප්‍රකාශ කරපු දේ. දැන් මේ අපි කතා කරමින් සිටින ශුද්ධ බයිබලයේ ද්විතීය කතාව 32. කලින් අපි උපුටා ගත්ත නික්ම යාම 20 පරිච්ඡේදිනුත් ඒ දසපණතේ පළවෙනි 52 විතර. දැන් බලන්න මෙතනදී ද්විතීය කතාව 32:12. ස්වාමින් වහන්සේ පමණක්ම ඔහුගෙන ගියසේක. අන් දෙවි කෙනෙක් උන්වහන්සේ සමග නොසිටියේය. උන්වහන්සේ ඔහු පොළවේ උස් තැන් පිට නැගියන්ට සැලැස්සූසේක. ඔහුද කෙතේ අස්වැන්න කෑයේය.
පර්වතයෙන් මී පැණිද ගිනිගල් පර්වතයෙන් තෙල්ද උන්වහන්සේ ඔහුට පෙන්වූයේය. මෙනි ආකාරයෙන් උන්වහන්සේ බොහෝ දේ කතා කරනවා. ඊට පස්සේ ආයි 16 වෙනි පදේ කියනවා, ද්විතීයික කතාව 22 16, ඔහු අපි බලමු 15 වෙනි පදේ, ද්විතීයික කතාව 32 15 ඉඳන් කිව්වොත්, එහෙත් යෂුරුන් තරවි පයින් ගැසීය, නුඹ තරවි ස්තුලවි තරබාරු ඌයෙහිය. එවිට ඔහු තමා සෑදූ දෙවියන් වහන්සේ අත්හැර තමාගේ ගැලවීමේ පර්වතය සුළු කොට සිටුවේය. ඔහු අන් දෙවිවරුන් කරන කොටගෙන උන්වහන්සේ කෝප කළෝය. මෙන්න මෙන්න කියනවා දෙවියන් වහන්සේගේ වචනේ, පිළිකුල් ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කළෝය. දෙවියන් වහන්සේ නොවන දේවතාවන්ට, එනම් ඔවුන් නොදැන සිටියා වූ දෙවිවරුන්ට, අලුතෙන් පැමිණි අමුතු දෙවිවරුන්ට ඔහු පූජා කළෝය. කොහොමද ඒක? මෙන්න අපේ ශුද්ධ බයිබලයේ ඊශ්‍රායෙල් සෙනගට වැරදුණු ස්ථාන අපට ආදර්ශයක් ලෙස, අපට අවවාදයක් ලෙස උන්වහන්සේ කතා කරනවා. මොනවාද මෙතනින් කියන්නේ? මොනවාද කියන්නේ? ඔහු අන් දෙවිවරුන් කරන කොටගෙන උන්වහන්සේ කෝප කළෝය. අදත් මේ ව්‍යාජ කිතුණු නිකාය වෙන රෝමාන කතෝලික නිකාය දෙවියන් වහන්සේව කෝප කරමින් සිටින්නේ. ඒක උපරිමත්තේ පීඩා අවුරුදු වලදී මේ මිනිස්සු විඳින්න යනවා. බොහෝ අය ගිනිවිලට යන්නේ රෝමාන කතෝලිකයේ. බොහෝ අය මොකද දෙවියන් වහන්සේගේ වචනය තුල ඔයගොල්ලෝ යන්නේ නැති නිසා. ඒගොල්ලෝ හදාගත්ත අමුතු ක්‍රිස්තියානි ආගමක ඒගොල්ලෝ යන නිසා දෙවියන් වහන්සේට පටහැනිව. දෙවියන් වහන්සේට පටහැනිව. දැන් මොනවද කියන්නේ? දැන් බලන්න මෙතනදී මේ දේ වචනේ අපි කතා කරන්නේ ෆ්‍රැන්සිස් කියන දේ අතර බලන්න පරස්පර විරෝධීකම. දැන් ෆ්‍රැන්සිස් කියන්නේ මොනවාද? මොනවාද ෆ්‍රැන්සිස් කියන්නේ? සියලු ආගම් දෙවියන් වහන්සේ වෙතට ළඟා වීමට මාර්ගයක්. එතකොට ඒ ආගම්වල ඉන්න ඒ විවිධ දෙවි දේවතාවෝ මේ දෙවියන් වහන්සේට එන්නේ මාර්ගයක්ලු. මොන විකාරයක්ද මේක? මොන සාතනික ප්‍රකාශයක්ද මේක? ලැජ්ජ වෙන්න ඕන ෆ්‍රැන්සිස්. ලැජ්ජ වෙන්න ඕන. මං හිතන්නේ ඌ ලැජ්ජ වෙන්නේ නැහැ. මොහු මොකද ඔහු තුල ක්‍රියාත්මක වෙන්නේ යක්ෂාත්මයක්. බරපතල ලෙස මම මේක කියනවා. ෆ්‍රැන්සිස් තුල ක්‍රියා කරන්නේ යක්ෂාත්ම. යක්ෂාත්ම අන්තිවිශ්වාස ආත්මය තුල. ඒක දේව විරෝධී ප්‍රකාශ නිර්භීතව ප්‍රකාශ කරන්නේ ප්‍රසිද්ධියේ. ඒ කියන්නේ ග්ලෝබල් විදිහට. ඒ කියන්නේ කොහොමද ඒක මට කියන්නේ? සිංහලෙන් කියන්න තේරෙන්නේ නැහැ. මෙතනදී කියනවා මොනවාද බයිබලයේ කියන්නේ මොනවාද? ඔව් වන් දෙවිවරුන් කරන කොටගෙන උන්වහන්සේ කෝප කළෝය. පිළිකුල් ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කළෝය. දෙවියන් වහන්සේ නොවන දෙවි දේවතාවන්ට, එනම් ඔවුන් නොදැන සිටියා වූ දෙවිවරුන්ට, අලුතෙන් පැමිණි අමුතු දෙවිවරුන්ට ඔහු පූජා කළෝය. කොහොමද ඒක? මෙන්න අපේ ශුද්ධ බයිබලයේ. අපි අදහන්නේ අපේ එකම ඊශ්‍රායෙල්ගේ දෙවියන් වහන්සේ. අපි අල්ලව අදහන්නේ, අපි Hindu ආගමික දෙවිවරුන් අදහන්නේ. බයිබලයේ ප්‍රතික්ෂේප කරනවා ඒගොල්ලන්ව. ඒ ව්‍යාජ දෙවිවරුන් ශුද්ධ බයිබලයේ ලියා තිබෙන ප්‍රකාරයට අපි ප්‍රතික්ෂේප කරනවා. මොකද අපිට අයිතිය තියෙනවා. අපේ ආගම තමයි උතුම් කියලා අපිට කියන ආගමක් කියලා දෙයක් නැහැ. අපි විවාහාරයටනේ ආගම් කියලා කියන්නේ. මම නිතරම කියනවා කිතුන ඇදහිල්ල ආගමක් නෙමේ. ආගම් තියෙනවා, කිතුන ඇදහිල්ල ආගමක් නෙමේ. මේ මුළු විශ්වය මම පාලනය කරන සියලු මිනිස්සුන්ව මවලා මිනිස්සුන්ට කරුණාව දක්වන, සියලු මිනිස්සුන්ගේ පාපෙන් මිනිස්සුන්ව ගලවන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එවපු අපේ පියාණන් වහන්සේ, අපේ දෙවියන් වහන්සේවයි අපි අදහන්නේ. ඒක ආගමක් නෙමේ. ඒක ආගමක් නෙමේ. හැබැයි කිතුන ඇදහිල්ල තමයි සියලු මේ ලෝකයේ ආගම් දහම් වලට වඩා උතුම්. අපි කියනවා ඒක. ඕනම මිනිසෙක් ඉදිරියේ අපි ඒක ප්‍රකාශ කරනවා. මේ ෆ්‍රැන්සිස්ගේ සාතනික ප්‍රකාශය හෙලා දකිමින් අපි බයිබලී සත්‍ය ප්‍රකාශ කරනවා. මොකද දෙවියන් වහන්සේ එහෙමයි. අන්නේ භක්තිය ඉවසන්නේ නැහැ අපේ දෙවියන් වහන්සේ. අපේ දෙවියන් වහන්සේ තමයි මේ කියන්නේ. දෙවියන් වහන්සේ නොවන දෙවිදේවතාවන්ට ඊශ්‍රායෙල් සෙනග එදා ඒගොල්ලෝ නොදැන සිටියා වූ දෙවිවරුන්ට, අලුතෙන් පැමිණි අමුතු දෙවිවරුන්ට ඔයගොල්ලෝ පූජා කළා. නුඹලාගේ පියවරු ඒ දෙවිවරුන්ට බය නෝනෝය. නුඹ ජාතක කළ පර්වතය නොසලකන්නේය. නුඹ ඉපදේ වූ දෙවියන් වහන්සේ සිහි නැති කළෙහිය. ස්වාමීන් වහන්සේ ඒ දැක තමන් පුත්‍රයන්ගේද දූවරුන්ගේද කෝප ඉපදවීම නිසා ඔවුන් එපා කළසේක. අපි දකිනවා මේ ඊශ්‍රායෙල්ට අවුරුදු 4000 3000 කාලයක් තිස්සේ මොනාද වුනේ? දෙවියන් වහන්සේ රකිගුරු වෙන හැම මොහොතක, වෙන වෙන දෙවිවරු පස්සේ ගිය හැම මොහොතක මොකද වුනේ?
ඇයි ලියලා නැද්ද බයිබලේ? ඇයි ලෝක ඉතිහාසය තුල මේවා ලියලා නැද්ද? අන්ධ වෙන්න එපා මේ රෝමානු කතෝලික නිකායට, මේ ව්‍යාජ නිකායට, මේ සාතන්ගේ ඒජන්තයට ෆ්‍රැන්සිස්ගේ මේ ප්‍රකාශ උතුම් කොට සලකන්න එපා. මේ සාතන්ගේ ප්‍රකාශ හෙලා දකින්න මේවා. ක්‍රිස්තුස් වහන්සේ තුල බයිබලීය දෛව දරුවන් ලෙස දෙවියන් වහන්සේගේ වචනේ ඒ ෆ්‍රේම්වර්ක් එක තුල මේක හෙලා දකින්න. එතනින් එහා පිට හෙලා දකින්න බෑ. දේව වචනේ ෆ්‍රේම්වර්ක් එක තුල ඉඳමින් තමයි අපි ඒව හෙලා දකින්නේ. මොකද ඒ අයිතිය අපිට දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. බයිබලීය අයිතියක්, කිතුණුවන්ට තියෙන අයිතියක් ඒක. මොනවාද කියන්නේ? උන්වහන්සේ කතා කොට මගේ මුහුණ ඔවුන්ගෙන් සංගවා ගත්තෙමි. ඔවුන්ගේ කෙලවර කුමක් වන්නේදයි බලන්නෙමි. මක්නිසාද ඔවුහු හිතුවක්කාර වංශයක අවිශ්වාස දරුවෝය. දෙවි නොවන්නන් කරන කොටගෙන ඔහු මා කෝප කළෝය. දැක්ක නේද? දෙවියන් වහන්සේ කියනවා සියලු ආගම් දහම් වල ඉන්න දෙවිවරු දෙවියෝ නෙවේ, ඒ කියන්නේ සැබෑ දෙවියන් වහන්සේ නොවේ කියලා ශුද්ධ බයිබලෙම ප්‍රකාශ කරනවා. එහෙනම් මේ සාතනික ෆ්‍රැන්සිස් කියන ප්‍රකාශය කොච්චර බරපතල, දේව අපහාසික, දේව විරෝධී, බයිබල් විරෝධී ප්‍රකාශයක්ද? ශීක්, මුස්ලිම්, හින්දු, අපි තව ඕනංගමු, බෞද්ධ, තවත් ඕනාගමක් දහමක් දර්ශනයක් ධර්මයක් ඔකට දාගන්න. ඕවල අදහන ඔය දෙවිවරු, දෙවි දේවතාවන්, ඔය දේවාලව ඉන්න ඔය කිසිම දෙවි කෙනෙක් ජීවමාන සැබෑ දෙවියන් වහන්සේ නොවේ. ඒ දෙවියන් වහන්සේ පිළිකුල් කරනවා ඒ දෙවිවරුන්ව, ඒ ව්‍යාජ දෙවිවරුන්ව. ඒක තමයි බයිබලයේ ඉගැන්වීම. අපිට ඒක කතා කරන්න අයිතියක් තියෙනවා. මේ වගේ ප්‍රකාශ හෙලා දකින්න අපිට අයිතියක් තියෙනවා. අපි ඒකයි මේ කරන්නේ, බයිබලෙන් අභියෝග කරමින්. මොනාද කියන්නේ? මොනාද කියන්නේ? බලන්න මොනාද මේ බයිබලේ කියන්නේ? මොනාද දෙවියන් වහන්සේ කියන්නේ? දෙවි නොවන්නන් කරන කොටගෙන ඔහු මා කෝප කළෝය. දෙවි නොවන්නන් දැක්කනේ, දෙවි නොවන්නන්, ඒ කියන්නේ ජීවමාන දෙවියන් වහන්සේ හැර මේ ආගම් දහම් දර්ශනවල ඉන්න දෙවිවරු, දෙවිවරු නෙමේ, ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේවත්, එයත් එක්ක ඉන්න දෙවිවරුන්වත්, එයත් එක්ක සමාගම් පවත්වන අයවත්, මේ විශ්වයමව පාලනය කරන එකම මැවුම්කාර ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේවත් නොවේ, 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 නොවේ. එක දෙවි කෙනෙක් විතරයි ඉන්නේ ශුද්ධ බයිබලයේ, විතරයි උතුම් ශුද්ධ බයිබලයේ උකිතුන් ඇදහිල්ල, විතරයි උතුම්, ඒක විතරයි සත්‍ය. එච්චරයි. පීරියඩ්. පීරියඩ්. අරගත් සත්‍ය, මේකත් සත්‍ය, අරගත් හොඳයි, මේකත් හොඳයි, අරගත් උතුම්, මේකත් උතුම්, අර කෙනෙක් පුළුවන් ස්වර්ගයට යන්න, මේ කෙනෙක් ස්වර්ග පුළුවන්. මේ සාතනික ෆැන්සිස් කිව්ව විදිහට මේ විකාර දොඩවන්න බෑ කිතුනුවන්ට, මේ විකාර ප්‍රකාශ කරන්න බෑ කිතුනුවන්ට. ජීවමාන එක දෙවි කෙනෙක් විතරයි ඉන්නේ. ඒ දෙවියන් වහන්සේ ශුද්ධ බයිබලයේ කියනවා අනිත් දෙවිවරු දෙවියෝ නෙවෙයි, දෙවියෝ නෙවෙයි, දෙවියෝ නෙවෙයි. ඇයි මේක කියන්න බයයිද ක්‍රිස්තියානිකාරයන්ගෙන් මං අහන්නේ? මේ ෆ්‍රැන්සිස්ගේ සාතනික ප්‍රකාශයට විරුද්ධව කතා කරන්න නුඹලා බයද? නුඹලා දෙවියන් වහන්සේට බය නැද්ද? නුඹලා බය මුන්ටද? මොනාලු නාසික වචනේ කියන්නේ? දෙවි නොවන්නන් කරන කොටගෙන ඔහු මා කෝප කළෝය. තමුන්ගේ නිෂ්ඵලකම් වලින් මා උදහස් කළෝය. නිෂ්ඵලකම්. ඒ දෙවිවරුන් අදහමින් කරන සියලු කාරණා බයිබලයේ කියනවා නිෂ්ඵලකමක්. නිෂ්ඵලකමක්. ඒ දෙවිවරුන් ඒ ආගම් වලින් ඒ නිෂ්ඵල ක්‍රියාවල් වලින් අපේ දෙවියන් වහන්සේ වෙතට එන්න බෑ. ඒක අපේ දෙවියන් වහන්සේට වෙතට එන්න ආගමක්, ඒක නැත්තම් ඒක භාෂාවක්, උපභාෂාවක්, මාර්ගයක්, උදාහරණයක් නෙමේ. නෙමේ. මේ සාතන්ගේ ප්‍රකාශයක්. මේ ෆ්‍රැන්සිස් කිව්වේ සාතන්ගේ ප්‍රකාශයක්. ඒක හෙලා දකින්න කිතුනෝනේ. කිසිම ආගමකින් දහමකින් බෑ ජීවමාන එකම දෙවියන් වහන්සේ වෙතට එන්න. හැබැයි මේ ෆ්‍රැන්සිස් කියන දෙවි කවුද? මම දන්නවා මේ කියන්නේ, මේ කතා කරන්නේ, මොහු කතා කරන්නේ මේ ජීවමාන ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ ගැන නෙමේ. මෙයා කතා කරන්නේ මේ සාතන් ගැන. එයා මේ දෙවි කියලා කියන්නේ සාතන්. ඇහුණාද? ඒ සාතන් නැත්තම් ඒ යක්ෂයා නැත්තම් මේ සාතන් වෙත එන්න තමයි මේ මාර්ගය පෙන්වන්නේ. තේරෙනවද? දැන් තේරෙනවද මේ කියන දේ? අපි නිතරම අවුරුදු දශකයක්කටත් වැඩි කාලයක් තිස්සේ අපි මේව කතා කරනවා. මේ අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මය මේ රෝමන් කතෝලික මේ ව්‍යාජ නිකාය තුළ ක්‍රියාත්මක වෙන්නේ කියන දේ, මේ පාපපුරය තුළ ක්‍රියාත්මක වෙන්නේ. අපි කොච්චර මේ බයිබලෙන් ඒවා කතා කරලා තියෙනවද? දැන් මේ ප්‍රකාශයෙන්ම තේරෙනවා මොහු කතා කරන මේ දෙවි ජීවමාන දෙවියන් වහන්සේ වෙන්න බෑ. තේරෙනවද? මොකද මේ හැම ආගමක්ම එකයි. අනේ හැම ආගමක්ම ශෝක්. එකෙන් එන්න පුළුවන් දෙවියන් වහන්සේ වෙතට, එකෙන් එන්න පුළුවන් ස්වර්ගයට. බයිබලෙ මොනවද කියන්නේ?
මොකද කියන්නේ? පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. ඒ මාර්ගයේ පටුයි, ඒ දොරටුව පටුයි, ඒ මාර්ගය දුෂ්කරයි. ඒක හම්බ වෙන්නේ ස්වල්ප දෙනෙක්ට. අනිත් මාර්ගය මොකද්ද? පළල් මාර්ගය නේ. පළල් මාර්ගය යන්න අය පුළුවන්. ඒක මාර්ගය හරි පළල්, හරි ශෝක්. බොහෝ අය ඒක තමයි යන්නේ. මෙයා කියන මේ පළල් මාර්ගය තමයි මේ. තේරෙනවද? ඒ මාර්ගය යන අයගේ කෙලවර මොකද්ද බයිබලේ කියන්නේ? ගිනිවිල. ගිනිවිල විනාශය, සදාකාලික විනාශය. ඒක තමයි බයිබලයේ ඉගැන්වීම. අපි ඒකයි මේ කතා කරන්නේ. කාටවත් විරුද්ධ වෙන්න බෑ. අපි කතා කරන්නේ බයිබලේ. මොකද අපේ බයිබලයේ කතා කරන මේ කිතුණු ඇදහිල්ලේ ඉගැන්වීම කතා කරන්න අපිට අයිතියක් ලංකාවේ තියෙනවා. කවුරු හරි මේකට විරුද්ධ වෙනවා කියන්නේ කිතුණු ඇදහිල්ලට විරුද්ධ වෙනවා. ශුද්ධ බයිබලයේ දේශනා කරන්න තහනම් කිරීමක් කරනවා එහෙමනම්. ශුද්ධ බයිබලයේ දේශනා කරන්න අයිතිය නැති කිරීමක් එහෙම කරන්න ලංකාවේ නීතියක් නැහැ. අපි කතා කරන්නේ ශුද්ධ බයිබලයේ. ඕනම ස්ථානයකට ගිහිල්ලා අපි මේක කතා කරන්න බලවත් දෙවියන් වහන්සේ තුල අපි සූදානම්. අපිට තියෙන්නේ මේක විතරයි කතා කරන්න. අපිට වෙන විකාර දොඩවන්න දෙයක් නැහැ. මේ ෆ්‍රැන්සිස්ලා වගේ විකාර දොඩවන්නේ අපි. අපි දෙවියන් වහන්සේට බයයි. අපි දෙවියන් වහන්සේට ආදරෙයි. මොනාර තම මේ ද්විතීයික කතාවේ කියන්නේ? ආ, තමන්ගේ නිෂ්ඵලකම් වලින් මා උදහස් කළෝය. මමද සෙනගක් නොවන්නන් කරන කොටගෙන ඔවුන් කෝප කරවන්නේමි. මේ අනාගත වාක්‍යයක් කියන්නේ. අන් අඥාන જાතියක් ලව ඔවුන් උදහස් කරන්නේමි. මක්නිසාද මාගේ උදහසින් ගින්නක් ඇවිලි ගැඹුරු පාතාලය දක්වාම දැවි යන්නේය. එයින් පොළවද ඒකේ අස්වැන්නද විනාශ වන්නේය. කඳුවල අත්තිවාරම්ද දැවි යන්නේය. මම ඔවුන් පිටත විපත්ති ගොඩනගන්නෙමි, ගොඩ කරන්නෙමි. මගේ ඊගස් සියල්ල ඔවුන්ට විදින්නෙමි. ඔහු සාගතෙන් ෂයවන්නෙමි, ෂය වෙමින් දවන උෂ්ණයෙන් සැර වසංගතයෙන්ද නැති වී යන්නෝය. මෙවින් ආකාරයෙන් බොහෝ දේවල් මෙතනදී ඒ දෙවියන් වහන්සේගේ උදහස්ස ගැන මෙතනදී කතා කරනවා. මෙතනදී කතා කරනවා. පැහැදිලිව බයිබලේ කියන්නේ ජීවමාන එක දෙවි කෙනෙක් විතරයි ඉන්නේ. වෙන දෙවිවරු නෙමේ. එහෙනම් මේ සාතනික ප්‍රකාශ අපි හෙලා දකිනවා. මොකද කිසිම ආගමකින් ව්‍යාජ දෙවිවරුන් හරහා හෝ කිසිම වෙනත් ආගමකින් දෙවියන් වහන්සේ වෙත යන්න බෑ. දෙවියන් වහන්සේ වෙතට යන්න බෑ. ඒක බයිබලයේ සනාථ කරනවා. පොඩ්ඩක් අපි බලමු මොනවාද යේසුස් වහන්සේ කියන්නේ. දැන් මහා ලොකුවට මේ ෆ්‍රැන්සිස් කියනවානේ, එයා යේසුස් වහන්සේගේ මොනවාද කියන්නේ, අර ඇඩ්වොකේට් කියලා. ඒ ව්‍යාජ දෙයක්. මේක බයිබලේ නෑ එහෙම දෙයක්. මේ ව්‍යාජ සාතනික මේ ප්‍රකාශයක්, මේ ව්‍යාජ කිතුණු නිකායේ තියෙන. එයා කියනවානේ එයා යේසුස්ගේ ඇඩ්වොකේට් කියලා. යේසුස්ගේ ඇඩ්වොකේට් නම් යේසුස් වහන්සේ කියපු දේ නේද කියන්න ඕන. එයා යේසුස්ගේ ඇඩ්වොකේට් නම් පාප් මේ ෆ්‍රැන්සිස්, එයා කියන්න ඕනේ යේසුස් වහන්සේ කියන දේ නේද? යේසුස් වහන්සේට විරුද්ධ දෙයක් එයා කියනවා නම් එයා කාගේ ඇඩ්වොකේට්ද? එයා කාගේ ඇඩ්වොකේට්ද? කාගේද කියන්න? එයා සාතන්ගේ ඇඩ්වොකේට්. ආමෙන්, ආමෙන්. මහා ලොකුවට කියනවා රෝමන් කතෝලික ඒගොල්ලන්ගේ නීතිවල පාප් කියන්නේ යේසුස්ගේ ඇඩ්වොකේට් කියලා. හරි, එහෙනම් යේසුස් වහන්සේ මොනවද කිව්වේ? පොඩ බලන්න යොහාන් 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. ආ, අපි බලමු යොහාන් 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. යේසුස් වහන්සේ ඔහුට කියනසේක්, මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරන කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. පීරියඩ්. ආයේ මේකට කිසිම උපදේශකයක්, මේකට කිසිම ආදේශකයක් නැහැ. යේසුස් වහන්සේම කියනවා උන්වහන්සේ විතරයි මාර්ගය, උන්වහන්සේ විතරයි සත්‍යය, උන්වහන්සේ විතරයි ජීවනය. යේසුස් වහන්සේ තුලින් විතරයි පියාණන් වහන්සේව දකින්න පුළුවන්. ඒ කියන්නේ ස්වර්ගයට යන්න පුළුවන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වෙත ලං වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ වෙතට යන්න පුළුවන් කාතුලින් විතරද? කාතුලින් විතරද? යේසුස් වහන්සේ තුලින් විතරයි. මහා ලොකුවට මේ ෆ්‍රැන්සිස් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඇඩ්වොකේට් නම් මේක නෙමේ දෙයක් කියන්න ඕනේ. මේක නෙමේ දෙයක් කියන්න ඕන. දැන් මේක කියනවා දෙයක්. අඩුම ගානේ මේ ප්‍රකාශය කියනවා දෙයක්. ඔය රට රාජ්‍යවලට යනවනේ මේ ප්‍රකාශය කියනවද? මේක කියනවද? දැක්ක නේද කොපමණ සාතනික ප්‍රකාශයක්ද මේ ෆ්‍රැන්සිස් කියලා තියෙන්නේ. අපි මේ මේ අධ්‍යයන මාලාවේ කලින් කරපු කොටස් 8 මේව ගැන අපි කතා කළානේ.
නමුත් දැන් මේ මාසෙත් මේ සාතන්ගේ ඒජන්තයා වන ෆ්‍රැන්සිස් මේක ප්‍රකාශ කළ නිසා තමයි ඒක හෙලා දක්වමින් ශුද්ධ බයිබලෙන් අපි ඒක එක්ස්පෝස් කරමින් ඒ ව්‍යාජත්වය හෙලා අපි එළිදරව් කරන්නේ. කිතුනෝ නොරවටන පිණිසත් අනිත් ආගමිකයෝ සත්‍ය දැනගන්න. මොකද අපි කිසිම ආගමකට යටත් නැහැ. ඔයා බෞද්ධ, හින්දු, මුස්ලිම් ඕන ආගමක් ඒවට අපි යටත් නැහැ. අපි යටත් කාටද? අපේ ශුද්ධ බයිබලයේ ලියා තිබෙන දෙවියන් වහන්සේ තයි අපි යටත්. ආමෙන්. ආමෙන්. නැද්ද? ආමෙන්. අපි දෙවියන් වහන්සේට යටත්. ඕන ආගමක් දහමක් අදහන දෙවියන් වහන්සේ මනුෂ්‍යට අයිතිය නිදහස දීලා තිනවා. හැබැයි යන්නේ කොහෙටද? අවසානේ ගිනිවිලට. නිදහස් කැමැත්ත දෙවියන් වහන්සේ තමයි දුන්නේ. හැබැයි මේ නිදහස් කැමැත්ත තුලම තමයි මනුෂ්‍යෝ ගිනිවිලටත් යන්නේ. බලහත්කාරයෙන් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ උන්වහන්සේ වෙතර මනුෂ්‍යංග ගන්නේ නැහැ. ගන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඕනනම් ඒ දේ කරනවා. ඒවා බොහොම සුළු අවස්ථාවල්. උදාහරණයකට පාවුලුතුමා. පාවුලුතුමා ක්‍රිස්තියානිකාරයන්ව මරමින් පීඩා කරපු කෙනෙක්. මුල් සභා යුගයේ බලහත්කාරයෙන් තමයි යේසුස් වහන්සේට එළිදරව් උනේ. නේද? අය ආර දමස්කෙට යනකොට ක්‍රිස්තියානිකාරයන්ට පීඩා කරන්න යන ගමන් යේසුස් වහන්සේ ආලෝකයක් ලෙස එයාට එළිදරව් වෙලා එයාට කතා කළා. ඒ වෙලාවේදී පෞල්ට අයිතියක් තිබුණා අනේ යනව යන්න කියලා යේසුස් වහන්සේට පයින් ගහලා එයාගේ මාර්ගේ යන්න අන්ධ වුණත් මං කියන්නේ අන්ධ වුණත් ඒ වෙලාවේදී යේසුස් වහන්සේව දැකලා අන්ධ වුණානේ ඒ ආලෝකය තුල. එහෙම වුණා එයාගේ උඩුකම තුල එයාගේ උද්වච්චකම තුල ඕන්නම් කරන්න තිබුණා එයාගේ යන්න දෙයි. හැබැයි එයා යටත් වුණා. නේද? යටත් වුණා පාවලුතුමා. දෙවියන් වහන්සේ පාවලුතුමාව බලවත් සේවකයෙක් ලෙස පාවිච්චි කළා. පසු කාලීන අපි දන්නවා ඒක. අනේ මේ පාවලුතුමාලා පේත්‍රස්ට ලං කරන්න පුළුවන්ද මෙවැනි සාතනික ඒජන්තයන්ව? මේ ෆ්‍රැන්සිස්ලා වගේ අයව ලං කරන්නවත් පුළුවන්ද? බයිබලේ අපි ඒ යොහන් කතා මේව කරේ. අපි දකින රෝම පළවෙනි පරිච්ඡේදේ. රෝම පළවෙනි පරිච්ඡේදේ මොනවාද තියෙන්නේ? අපි මේ අභියෝගයට පත් කරන්නේ හොඳේ. මේ ව්‍යාජ ප්‍රකාශය අපිට තියෙන ශුද්ධ බයිබලයෙන් අපි අභියෝගයට පත් කරමින් මේ සිටින්නේ. රෝම පළවෙනි පරිච්ඡේදයේ 18 ඉඳන් අපි පොඩ්ඩක් බලමු. එතන කියනවා රෝම පළවෙනි පරිච්ඡේදයේ 18 ඉඳන් අන්‍යජාති ලෝකයාගේ පාපිෂ්ඨ ස්වභාවය. අන්‍යජාති ලෝකයාගේ පාපිෂ්ඨභාවය කියන පසු කාලින මාතෘකාවක් දැම්මා. මේ අන්‍යජාතීන් කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අදහන් නැති අය. ඒගොල්ලෝ පාපිෂ්ඨයි. ඒක තමයි බයිබලයේ ඉගැන්වීම. මේ පාපිෂ්ඨයන්ට ස්වර්ගයට යන්න පුළුවන්ද ක්‍රිස්තුස් වහන්සේ වෙතින් නොව වෙන වෙන මාර්ගවලින් යන්න පුළුවන්ද? දැන් මෙයා නම් කියන්නේ යන්න පුළුවන් කියලා. මේ ව්‍යාජ ෆ්‍රැන්සිස් මේ සාතන්ගේ ඒජන්තයා එයා කියන්නේ යන්න පුළුවන්. හැබැයි බයිබලේ නම් කියන්නේ එහෙම බෑ පුතේ. අනේ එමනම් බෑ. දැන් බයිබලේ කියනවා රෝම 1:18 මක්නිසාද සත්‍ය අධර්මිෂ්ඨකමින් වළක්වන්නා වූ මනුෂ්‍යන්ගේ සියලු අභක්තිකය අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන් වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව් වී තිබේ. මේ කතා කරන්නේ අලුත් ගිවිසුමේ. අපි කලින් ද්විතීයික කතාවේ දෙවියන් වහන්සේගේ කෝපය කතා කරේ පරණ ගිවිසුම තුල. උන්වහන්සේ වෙනස් වෙලා නැහැ. අලුත් ගිවිසුමේදී උන්වහන්සේ වෙනස් වෙලා නැහැ. උන්වහන්සේ අදටත් වෙනස් වෙලා නැහැ. මොනවාද කියන්නේ? මෙතනදි කියනවා මක්නිසාද දෙවියන් වහන්සේ ගැන දැනගන්න පුළුවන් දේ ඔවුන් තුල ප්‍රකාශව තිබේ. දෙවියන් වහන්සේ දැනගන්න ඕන දේ මේ ලෝකයේ තුල ඔවුන් තුල ප්‍රකාශ වෙලා තමයි තියෙන දැනටමත්. කුමක් හේඳ දෙවියන් වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශ කළසේක? මක්නිසාද ලෝකයේ මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේවන උන්වහන්සේගේ සදාකාලික වූ බලය හා දෙවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේය. මෙන්න ශුද්ධ බයිබලයේ කතා කරන්නේ මේක. එබැවින් ඔහු නිරුත්තරව සිටිති. මෙන්න ලෝකයා නිරුත්තරව ඉන්නවා. මොනවාද කියන්නේ? මක්නිසාද ඔහු දෙවියන් වහන්සේ ඇඳින ගණක් උන්වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත් නොකොට තමුන්ගේ විතර්කවලින් නිරර්ථක බවට පැමිණි නොය. ඔවුන්ගේ අඥාන සිද්ද අඳුර විය. මේ අඥාන ෆ්‍රැන්සිස් කෙනත් අපිට කියන්න තියෙන්නේ ඕක තමයි. අඥාන සිතක් මොහුට තියෙන්නේ. දේව අපහාසික දේවල් කතා කරන නිරර්ථක විතර්කවලින් නිරර්ථක බවට පත් වෙලා ඉන්න මිනිස්සෙක්. ෆ්‍රැන්සිස් මොනවාදව කියන්නේ? තුමූම ප්‍රඥාවන්තයයි කියමින් මේ ෆ්‍රැන්සිස්ලත් එහෙම තමයි.
ඒගොල්ල හිතන් ඉන ඒගොල්ල ප්‍රඥාවන්තය. ලෝකයේ මිනිස්සුත් හිතන් ඉන අනේ මෙන්න පාපපුරයා එනවා. අනේ අඬනවා සමහරු මන් දකින්න සමහර වීඩියෝස් වල එයා එනකොට. මහා ලොකු දෙයක් වගේ. හැබැයි අපිට නිකන් වැදගැම්මක් නැති දෙයක් ඒවා. ඒව දකින්න කොටත්. මොකද අපිට සුද්ධ බයිබලයේ ධර්මිෂ්ඨකමට එහා ධර්මිෂ්ඨකමක් සුද්ධ බයිබලයේ එලිදරව් කරන ධර්මිෂ්ඨකමට වඩා ධර්මිෂ්ඨකමක් මේ ලෝකේ නැහැ. ආමෙන්. ආමෙන්. මනුෂ්‍යයන්ගේ ක්‍රියා වැදගැම්මක් නැති බව බයිබලෙම කිව්වා. අපි කලින් උත් කතා කරා දිවිතියේ කතාවේ 32. නිෂ්පර දේවල් ඒවා. දැන් මෙතනදී බයිබලයේ ආයත් මා රෝම පළවෙනි පරිච්ඡේදයේ 21. ඕනිරුත්තෝ සිටිටි මක්සල වූ දෙවියන් වහන්සේ නිදගට මෙහෙමම කියලා කියනවා. ඉදස් කියනවා තුමුම ප්‍රඥාවන්තයයි කියමින් ඔහු අඥානයෝව ජරාවට නොපැමිණෙන්නා වූ දෙවියන් වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නා වූ මනුෂ්‍යන්ගේද පක්ෂීන් හා සිව්පාවන්ගේද බඩගායන ජාතින්ගේද රූපවලට සමාන වෙන ලෙස මාරු කළෝය. මම නෙමේ මේ කියන්නේ. මේ ලෝකයේ උතුම්ම ග්‍රන්ථය මම බය නැතුව එක කියන. ඔව්. අනේ මේ ෆ්‍රැන්සිස් මට වැඩක් නැහැ. හැබැයි ෆ්‍රැන්සිස්ගේ සාතින්ගේ ප්‍රකාශ අපි අභියෝගයට පත් කරනවා. ෆ්‍රැන්සිස්ගේ මේ ප්‍රකාශ කුණු කූඩයට දමමින් අපි කතා කරනවා. බයිබලේ මොනවද කියන්නේ? මෙන්න මේ කිව්ව දැන්. මොනවද කියන්නේ? ජරාවට නොපැමිණෙන්නා වූ දෙවියන් වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නා වූ මොනවාද? ජරාවට පැමිණෙන්නා වූ මනුෂ්‍යන්ගේද පක්ෂීන් හා සිව්පාවන්ගේද බඩගායන ජාතින්ගේද රූපවලට සමාන වෙන ලෙස මාරු කළෝය. මේක නෙමේ දද හින්දු ආගම තුල තියෙන්නේ. කොච්චර පිළිම හදාගෙන කොච්චර අමුතු පිළිම හොඬ වැල් තියෙනවා, අත් ගොඩක් තියෙනවා, අමුතු විකූර් අර අපි කියන්නේ අපි විවාහරයට කියන්නේ අර විකෘති සහගත එකෙන ස්වභාවයෙන් නැති අමුතු දේවල් දෙවි දේවතාවන්ව හදාගෙන ඒ මැටි රූප ගල් පිළිම හදාගෙන ඒගොල්ල නමස්කාර කරනවා. හැබැයි දෙවියන් වාසේ මොනවාද ඒවට කියන්නේ? බලන්න මේ බයිබලයේ කියන්නේ. මොනවාද කියන්නේ ඒ වගේ දේවල් වලට මේ දෙවියන් වහන්සේ මේක අභියෝගයට පත් කරන ශුද්ධ බයිබලයේ මොනවාද කියන්නේ බලන්න. ජරාවට නොපැමිණෙන්නා වූ දෙවියන් වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නා වූ මනුෂ්‍යන්ගේද පක්ෂීන් හා සිව්පවන්ගේද බඩගායන ජාතින්ගේද රූපවලට සමාන වෙන ලෙස මාරු කළෝය. දැක්කද? එදකොට ඒ පිළිකුල් ක්‍රියාව කරන මෙවැනි ආගම් දහම් දර්ශන හරහා දෙවියන් වහන්සේ වෙතට යන්න පුළුවන්ද? යන්න පුළුවන්ද? අපේ දෙවියන් වහන්සේ අපේ ශුද්ධ දෙවියන් වහන්සේ එවැනි දෙවි කෙනෙක්ද? දෙවි කෙනෙක්ද? දෙවි ජරාවට පැමිණෙච්ච දෙවි කෙනෙක්ද? එහෙනම් ජරාවට පැමිණෙන්නා වූ දේවල් වලින් මේ කරන මේ ආගම් දහම් දර්ශන අහලා මේ කරන දේවල් දෙවියන් වහන්සේ වෙතට යන එක භාෂාවක්ද? උපභාෂාවක්ද? දැන් තේරෙනවද? මේ මනුෂ්‍යයා තුල ක්‍රියාත්මක වෙන්නේ, මේ ෆ්‍රැන්සිස් තුල ක්‍රියාත්මක වෙන්නේ තනි කර සාතන්ගේ ආත්ම, අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මය. මේක තේරුම් ගන්න. රෝමාන කතෝලිකයනි තේරුම් ගන්න. මම මේ කතා කරන්නේ බයිබලේ. දැන් මම මගෙන් උපදවලා මගේ ඔපිනියන්ස් මම මේ කතා කරාද දැන්? නෑනේ. තාමත් මම කතා කරන්නේ බයිබලේ ලියලා තියෙන දේ නේද? ආ. ආ. මොනාර කියන්නේ? ඒවා එහෙම මාරු කළා. එබැවින් ඔවුන් තම තමුන්ගේ සිත්වල තෘෂ්ණා කරන කොටගෙන තමුන්ගේ ශරීරවලට අවමාන කරගන්න හැටියට දෙවියන් වහන්සේ ඔවුන් අපවිත්‍රකමකට පාවා දුන්සේක. මම ඉතින් එහා මේක කියවන්න යන්නේ නැහැ. බලන්න මේ කියන දේවල්. අපි බලමු ගලාති 3 පරිච්ඡේදයේ, ගලාති 3 පරිච්ඡේදයේ 275 පිටුව පෙරලා ගන්න. ගලාති 3 පරිච්ඡේදයේ 25. ගලාති 3:25 අපි බලමු. මේ ශුද්ධ බයිබලෙන් කතා කරන්නේ. මොකද වෙන දෙයක් නැහැ නේ අපිට. අපිට මිනිස්සුන්ගේ ඔපිනියන්, මගේ ඔපිනියන්, අපේ ඔපිනියන් අපිට කතා කරන්න බෑනේ. හැබැයි අපිට සර්ව සාධාරණ අයිතියක් තියෙනවානේ බයිබලේ තියෙන දේ කතා කරන්න. කවුරු තහනම් කරත් බයිබලේ තියෙන දේ කතා කරන්න අපිට පුළුවන් නේ. ආ අපි බලමු ගලාති 3 පරිච්ඡේදයේ 25 වෙනි පදේ මොනවද කියන්නේ. ගලාති 5 සමාන වෙන ගලාති 3:25. එතනද කියනවා මෙන්න මෙහෙම. නමුත් දැන් ඇදහිල්ල පැමිණ තිබෙන බැවින් අපි තවත් ගුරුවරයෙකු සමා වෙන්න මම කතා කරන්න ඕන 3:25. මම මේ හරි එක තමයි නේ 3:25. හරි. නමුත් දැන් ඇදහිල්ල පැමිණ තිබෙන බැවින් අපි තවත් ගුරුවරයෙකු යටතේ නොසිටිමු. මක්නිසාද? නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ඇදහිල්ල කරන කොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. දැක්කනේ මේ හැම මිනිස්සෙක්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් නෙමෙයි. එහෙම ව්‍යාජ ප්‍රකාශත් පාපරයා කිව්වා අපි මතකයිනේ කලින් කතා කරා. හැම මිනිස්සෙක්ම දේව පුත්‍රයෝ කියලා කිව්වා.
ව්‍යාජ ප්‍රකාශය. හැබැයි බයිබලයේ දේව පුත්‍රයෙක් කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරේ අදහාගෙන ගැලවීම ලබලා නැවත උත්පාදනය ලැබූපු කෙනෙක්. හරි අපි පල්ලයට කියමු. දේවනාසිගේ පුත්‍රයෝ. මක්තිසාර නුඹලාගෙන් ක්‍රිස්තුස් වහන්සේ තුලට නුඹලාගෙන් ක්‍රිස්තුස් වහන්සේ තුලට බෞතිස්ම කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ පැලඳගත්ෝය. නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් වහන්සේ තුල එක්කෙනෙක්ව සිටින නිසා යුදෙව්වක් හෝ ග්‍රීකයෙක් නැත්තේය. යුදෙව්වක් හෝ ග්‍රීකයෙක් නැත්තේය වෙන්නේ කොහොමද? ක්‍රිස්තුස් වහන්සේ තුල හිටියොත් විතරයි. ආමෙන්. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ තුල හිටියොත් විතරයි. එහෙමනම් මුස්ලිම් ආගමිකයා, ශීක් ආගමිකයා මේ පාපරය කිව්ව ප්‍රකාශයේ තියෙන මම මේ දේවල් කියා. ඒ වෙලින් උටා ගන්නවා. එහෙනම් ශීක් ආගමිකයා, මුස්ලිම් ආගමිකයා, Hindu ආගමිකයා ඒවා අතහැරලා ක්‍රිස්තුස් වහන්සේව පැලඳ ගන්නවා නම්, ක්‍රිස්තුස් වහන්සේ කෙරේ අදහනවා නම් අන්න එයා යුදෙව්වක්වත් ග්‍රීකෙක්වත් නෙවෙයි. ඒ කියන්නේ අන්න එයා ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක්. ආමෙන්. අන්න එයා දෙවියන් වහන්සේගේ දරුවෙක්. අන්න එයාට පුළුවන් දෙවියන් වහන්සේ වෙතට යන්න. යන්න නම් මොනවද වෙන්න ඕනේ? අරව අතහරින්න ඕන. අතහරින්න ඕන. ඒව එක යන්න බෑ. මොනවද කියන්නේ? ඊට පස්සේ මොනවද කියන්නේ? ඉදෙව්වේ කෝ ග්‍රීකෙක් නැත්තේය, දාසේ කෝ නිදාසෙක් නැත්තේය, පුරුෂේ කාස්ත්‍රියෙක් නැත්තා. ඉඳින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේගේ නම් නුඹලා ආබ්‍රහම්ගේ වංශයද පොරොන්දුවේ වංශයද පොරොන්දුව ලෙස උරුමකාරයෝද වන්නහුය. මුස්ලිම් අයට අපිට කියන්න තියෙන ඔක අතහරින්න. ඔක අතහරලා යේසුස් වහන්සේ වෙත කරෙහි අදහන්න. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල විතරයි ආබ්‍රහම්ගේ වංශය සහ පොරොන්දුවට උරුමකාරයෙක් වෙන්නේ. ආමෙන්. ඉස්ලාම් ආගමිකයන්ට ආබ්‍රහම්ගේ උරුමකාරයෝද ඉස්ලාම් ආගමිකයෝ නෑ. ඒක බයිබලේ කියන්නේ. ආබ්‍රහම්ගේ වංශයට උනාසි දුන පොරොන්දු වලට ඒ උරුමකාරයෝද ඉස්ලාම් ආගමිකයෝ නැහැ. කාටද උරුමකාරය වෙන්න පුළුවන්? මොනවාද බයිබලේ කියනවා? ක්‍රිස්තුස් වහන්සේගේ නම්. දැක්කනේ? දැක්කනේ බයිබලයේ අභියෝග වලට? බයිබලයේ සුද්ධ බයිබලයේ අනිත් හැම දෙයකට අභියෝග කරන විදිය තේරෙනවා නේද? ක්‍රිස්තුස් වහන්සේගේ නම් විතරයි ආබ්‍රහම්ගේ වංශයද පොරොන්දු වලස උරුමකාරයෝද වන්නේ. අනිත් කාටවත් වෙන්න බැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ නෙමේ නම් මේ ශීක්, මුස්ලිම්, Hindu, බෞද්ධ ඕනම ආගමක්, දහමක්, දර්ශනයක් දාගන්න එතනට. ඒ කාටවත් බෑ ස්වර්ගයට යන්න. ආමෙන්. ආමෙන්. අයි බයයිද? බයයිද? ආමෙන්. කාටවත් බෑ ස්වර්ගයට යන්න. යේසුස් වහන්සේගේ නම් විතරයි ඒක වෙන්න පුළුවන්. ඒක තමයි බයිබලයේ ඉගැන්වීම. ඒක තමයි බයිබලයේ ඉගැන්වීම. අපි තවත් බලමු. ඉතින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේගේ නම් නුඹලා ආබ්‍රහම්ගේද, ආබ්‍රහම්ගේ වංශයේද පොරොන්දු වලස උරුමකාරයෝද වන්නෝය. හතරෙනි පරිච්ඡේදයේ මේ ගලාති එකේ ඉඳන් මම කියවන උරුමකාරයා සියල්ලටම ස්වාමියා, නමුත් ඔහු බාලයෙක්ව සිටින තුරු දාසයෙකුට වඩා වෙනසක් නැතුව නැති නිසා නැතුව පියා විසින් නියම කළ කාලය දක්වා ප්‍රවේශම් කරන්නන් හා ගබඩාකාරයන් යතටේ සිටින්නේ යයි කියමි. එසේම අපිත් බාලයන්ව සිටියේදී ලෝකයේ ගුරුකම් යටතේ දාස්සව සිටියෙමු. නමුත් කාලය සම්පූර්ණ වූ කල දෙවියන් වහන්සේ ස්ත්‍රියකුගෙන් උපන්නා වූද, ව්‍යවස්ථාව යටතේ උපන්නා වූද තමන් පුත්‍රයාණන් වහන්සේ එවූසේක. මොකටද හලෝ යේසුස් වහන්සේ එවුවේ? මේ ෆ්‍රැන්සිස් කියන විදිහට මේ හැම ආගමික මිනිස්සෙට දෙවියන් වහන්සේ වෙතට යන්න පුළුවන්. මොකටද යේසුස් වහන්සේ වෙවන්නේ? තේරෙනවද කියන දේ? ඉතින් එහෙනම් ඕනේ නෑනේ. මොකටද අපරාධනේ යේසුස් වහන්සේ වෙව්වේ? අපරාධනේ යේසුස් වහන්සේ මැරුණේ, අපරාධනේ වහන්සේ කුරුසේ පූජා වුණේ. ආගමිකයන්ට ශීක්, මුස්ලිම්, Hindu, බෞද්ධ ඕනම ආගමක් දහමක් උතන දාගන්න හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ වෙතට යන්න පුළුවන්. අපරාධනේ යේසුස් වහන්සේ මැරුණේ. තේරෙනවද කියන දේ? තේරෙනවද? අපරාධේ. අපරාධේ. ඒක තමයි කියන්නේ මේ සාතනික ප්‍රකාශ අපි හෙලා දකිනවා මේ ෆ්‍රැන්සිස්ගේ. මොනවාද කියන්නේ? දෙවියන් වහන්සේගේ ස්ත්‍රීකුන්ද උපන්නාවුද, ව්‍යවස්ථාව යටදී උපන්නාවුද තමන් පුත්‍රයාණන් වහන්සේ වූසේක. එසේ කලේ අප විසින් පුත්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටදී ඌවන් මුදා ගැනීමටය. තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින් අබ්බා පියාණනි කියා හඬ කසන්නා වූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත් වලට එවූසේක. ආමෙන්. මෙසේ
තව නුඹ දාසයෙක් නොබ පුත්‍රයෙක්ය. පුත්‍රයෙක් නම් දෙවියන් වහන්සේ කරන කොටගෙන උරුමකාරයෙක්ය. එසේ නමුත් නුඹලා ඒ කාලයේදී දෙවියන් වහන්සේ නැඳින ස්වභාවයෙන් දෙවිවරුන් නොවන අයට වහල්ව සිටියෝය. අලුත් ගිවිසුමේ මේ කියන්නේ අපි යේසුස් වහන්සේ වදහන්න ඉස්සෙල්ලා, යේසුස් වහන්සේ අපේ ජීවිතවලට එළිදරව් වෙන්න ඉස්සෙල්ලා, අපි නැවත උත්පාදනය ලබන්න ඉස්සෙල්ලා අපි හිටියේ කොතනද? බයි බලන්න. එසේ වෙනුවම නුඹලා ඒ කාලයේදී දෙවියන් වහන්සේ නැඳින දැන් මේ ශීක්, මේ Hindu, මේ Muslim නැත්නම් බෞද්ධ ඕනම මේ ආගමිකයෝ දෙවියන් වහන්සේ දැනගෙන ඉන්නේ. යේසුස් වහන්සේ තමාගේ පෞද්ගලික ගැලවුම්කරු ලෙස, යේසුස් වහන්සේ තමාගේ පාපය වෙනුවෙන් ජීවිතේ පූජා කළා කියලා ඇදහිල්ල තුලද ඉන්නේ? මට කියන්න, ඒ ඇදහිල්ල තුලද මේ ආගමිකයෝ ඉන්නේ? මේ ශීක්, මුස්ලිම්, Hindu අයට මේ ඇදහිල්ල තියෙනවද? ඒගොල්ලෝ අදහන්නේ මේ දෙවියන් වහන්සේවද? මට කියන්න උත්තර දෙන්න. එහෙනම් මොනවද බයිබලයේ කියන්නේ? අපි වරක් අන්න එතන හිටියා. මේ ශීක්, මුස්ලිම්, Hindu, මේ බෞද්ධ අය මෙතන තමයි තාම ඉන්නේ. තේරෙනවනේ? දැක්කනේ බයිබලෙන් මම අභියෝග කරන විදිය. ඉන්නේ තාම මෙතන. කොතනද ඉන්නේ ඒගොල්ලෝ? එසේ වී නමුත් ඒගොල්ලෝ දැන් මේ කතා කරන්නේ ගැලවිලා ලැබුපු කිතුණුවන්ටනේ මේක කියන්නේ. ගැලවීම ලබන්න ඉස්සලා නම් මේගොල්ලෝ දැන් මේ ගැලවීම ලැබුපු නැති අයනේ. මේ ශීක්, මුස්ලිම්, Hindu, බෞද්ධ මේගොල්ලෝ ගැලවීම ලබලා නැහැනේ. ඒගොල්ලෝ ඉන්න තැන අපි කලින් හිටියානේ. ඒකයි මේ කියන්නේ. එසේ වී නමුත් නුඹලා ඒ කාලයේදී දෙවිවන් වහන්සේ නැඳින ස්වභාවයෙන් දෙවිවරුන් නොවන්නන්ට වහල්ව සිටියා. එහෙනම් ස්වභාවයෙන් දෙවියන් වහන්සේ නොවන අමුතු දෙවිවරුන්ට මේ මිනිස්සු තාම වහල් වෙලා ඉන්නේ. ආමෙන්. එහෙනම් මේ මිනිස්සුන්ට ස්වර්ගයට යන්න පුළුවන්ද? දෙවියන් වාසය වෙතට යන්න පුළුවන්ද මේ ආගම් දහම් දර්ශන වලින්? මේ සාතනික ප්‍රකාශයේ සාතනික බරපතලකම දැන් තේරෙනවද? මේ ළඟදි කියපු ප්‍රකාශයක් මම මේ ක්‍රිස්තුස් වාසය තුල ඒක රිබුක් කරමින් හෙලා දකිමින් අභියෝගයටපත් කරන්නේ. මොනවද කියන්නේ? නුඹලා දෙවියන් වාසයේ ඇඳිනගෙන සිටියේදී නොත් ඊට වඩා දෙවියන් වාසයේ විසින් අඳුනනු ලැබ සිටියේදී නුඹලා ඒ දුර්වල වූ, නිෂ්ඵල වූ දුර්වල ගුරුකම් වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව ඒ දෙසට නැවත හැරෙන්නේ කොහොමද? කොහොමද ඒක? විශිෂ්ටයිනේ. බලන්න බයිබලයේ කියනවා ඒ දේවල් මොනවාද? බයිබලයේ හෙලා දකින්නවා ඒ දේවල් මොනවාද? නිෂ්ඵල වූ, දුර්වල වූ, නිෂ්ඵල වූ ඒ ගුරුකම් වලට නැවතත් වහල් වෙන්න එපාලු. ආමෙන්. ආමෙන්. එහෙනම් මේගොල්ලෝ තාම ඉන්නේ කොතනද? නිෂ්ඵල වූ, දුර්වල වූ ඒ ගුරුකම් වලට වහල් වෙලා තමයි මේ ආගමිකයෝ ඉන්නේ. මේ ශීක්, මුස්ලිම්, Hindu, බෞද්ධ ඕනම ආගමක් හදන්න දාගන්න. ඒගොල්ලෝ ඉන්නේ දෙවියන් වහන්සේට විරුද්ධ මෙන්න මේ ස්ථානේ. අපිත් එතන කලින් හිටියා. අපිව දෙවියන් වහන්සේ ගැලෙව්වා. ඒකයි මේ කියන්නේ පාවුලතුමා මෙතන. දැන් තේරෙනවද? අනේ මේකවත් කියාගන්න බෑනේ. හලෝ මේ ෆ්‍රැන්සිස්ට. මේකවත් කියාගන්න බෑනේ මේ ෆ්‍රැන්සිස්ට. දැන් තේරෙනවද කියනද? දැන් තේරෙනවද? රෝමානු කතෝලිකයනි, නුඹලා ඉන්නේ ව්‍යාජ කිතුණු ඇද නිකායක හිර වෙලා. නුඹලගේ නායකයා සාතන්ගේ ඒජන්තෙක්. අනේ ගැලවිලා දෙවියන් වහන්සේ වෙතට බයෙන් හැරෙන්නයි කියලායි අපි මේ කියන්නේ. දේව වචනේ තියෙන සත්‍යතාවයට ගරු කරන්න නැත්තම් යන්න ගිනිවිලට. එච්චරයි. දැන් බයිබලෙ මොනවාද කියන්නේ? නැවත හැරෙන්නේ කොහොමද? නුඹලා දවස්ද, මාසද, කාලවලද, අවුරුදුද සලකන්න ඔහුය. සමහර විට නුඹලා උදෙසා මා දරූ වේස නිෂ්ඵල වේදෝ යයි කියා නුඹලාගෙන බය වින්. බලන්න මේ පාවුලතුමා කියන දේ. ඒවට හැරෙන්න එපාලු. මේ ආගම් දාම් දර්ශන වලට ආයේ හැරෙන්න එපා. එහෙම හැරෙයි කියලා බයෙන් ඉන්නේ පාවුලතුමා. මේ මිනිස්සයාට එහෙම දෙයක්වත් නැහෙනි. ෆ්‍රැන්සිස්ට මේ පාප්පරයට එහෙම හැඟීමක්වත් නැහෙනි. තේරෙනවද මේ බරපතලකම? එහෙම හැඟීමක්වත් නැහැ. දෙමනාර තව දුරටත් පාවුලතුමා කියන්නේ, සහෝදරයනි, මා නුඹලා මෙන් සිටින බැවින්, නුඹලාත් මා ලෙස සිටින මෙන් නුඹලාගින් ඉල්ලමි. නුඹලා මට කිසි වැරද්දක් කළේ නැත. මාංශයේ දුර්වලකම් නිසා පළමු කොට මා නුඹලාට සුභාරංචිය ප්‍රකාශ කළ හැටි නුඹලා දන්නහුය. සමහර විට සැරකමින් ආවත් දන්නේ නැහැ පාවලතුමා. මාංශයේ දුර්වලකම් නිසා මම නුඹලාට සුභාරංචිය ප්‍රකාශ කරපු විදිය නුඹලා දන්නවා. ඒ මාංශයේ දුර්වලකම, යාගේ සැරකම, යාගේ ඇස්වල අන්ධභාවය, අර ඇස්වල යාර ප්‍රශ්නයක් තිබා, ඒකට මම දන්නේ නැහැ. නමුත් මෙතනදී කියනවා මගේ මාංශය සම්බන්ධයෙන් නුඹලා පරීක්ෂාවක්ව තිබුණු දේ නුඹලා සුළු කළේවත් එපා කලේවත් නැතුව. දැක්කද? එයාගේ දුරුවලකම, පාවුලතුමාගේ දුරුවලකම මොකක් හරි එක දරාගෙන හිටියා මේගොල්ලෝ. එපා කලේ නැතුව දෙවියන් වහන්සේගේ දූතයෙක් මෙන්ද
එසේය. ක්‍රිස්තුස් වහන්සේ මෙන්ද මා පිළිගත් බව නුඹලා දන්නෝය. බලන්න මේ පාවුලතුමාගේ ප්‍රකාශය, යටහත් ප්‍රකාශය. අනේ මං කොච්චර මං ආදරේ පාවුලතුමා. රහවංකම් මේ කියන්නේ. ආ සුවර්ගයට අපි ආව දකින්න පුළුවන් වෙයි නේද? ආ පාවුලතුමාලව පේත්‍රස්ලව දකින්න පුළුවන් සුවර්ගයට ගියාම. මම නම් ආසාවෙන් ඉන්නේ ඒගොල්ලන්වත් බලන්න. යේසුස් වහන්සේව දකින්න ආසාව වගේම මේ ශුද්ධවන්තයන්වත් දකින්න මං ආසාවෙන් ඉන්නේ. මේ ව්‍යාජ කිතුරුවන්ව හෙලා දකින්න. මේගොල්ලෝ යන ගිනිවිලට, ෆ්‍රැන්සිස් යන ගිනිවිලට මම බය නැතුව කියනවා. ෆ්‍රැන්සිස් යන්නේ ගිනිවිලට. ෆ්‍රැන්සිස්ලා වගේ අයගෙන අනාගත වාක්‍ය බයිබලේ ලියලා ඉවරයි. යාගේ කෙලවර ගිනිවිල, දත් පිටි කෑම, එච්චරයි. අපි යන්නේ එතනට නෙමෙයිනේ. එහෙනම් එතනට යන්න මේ කිතුරු නිකායම් වලින් ගලවන්න තමයි අපි මේ සත්‍ය ප්‍රකාශ කරන්නෙත්. ආමෙන්. හරි. දැන් බලන්න පාවුලතුමා තවත් කියන්නේ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මෙන්ද මා පිළිගත් බව නුඹලා දන්නෝය. එසේ වෙයි නම් නුඹලාට තිබුණු ඒ ප්‍රීතිය කොයිද? ගලාතිය සභාවට කියන කෝ ඒ ප්‍රීතිය නුඹලා තුල තිබුණු? මක්නිසාද පුළුවන් නම් නුඹලාගේ ඇස් උගුලා මට දෙන්න පවා නුඹලා කැමතිව සිටිය බවට නුඹලා ගැන සාක්ෂි දෙමි. ඒ කියන්නේ යාගේ පාවුලතුමාගේ ඇස්වල ප්‍රශ්නයක් තිබුණා. සමහර ඒ කියන්නේ කැමැත්තෙන් මගේ ඇස් මම ඔයාලට දෙන්නම් කියලා එවැනි ආදරයකින් පවා පාවුලතුමාට ඒගොල්ල ඉඳලා තිනවා. එසේ වී නම් මම නුඹලාට සැබෑව කියන බැවින් නුඹලාට සතුරෙක් වී සිටින්ද? ඔවුන් ගැන ඔවුන් නුඹලා ගැන ජූලතු සිටින්නේ යහපත් ආකාරයෙන් නොවේ. නමුත් අනික් අතට නුඹලා ඔවුන් ගැන ජූලතු වන පිණිස නුඹලා අපෙන් වෙන් කරන්ට ඔහු ආශාවෙති කියලා මේ සමහර අය ගැන මේ කතා කරමින් මෙතනදී කියන මට එතනදී මේ එතන යහ යන්න ඕනේ මට ඕනේ නෑ මුල් ටික කතා කරන්න මෙතනදී. හා ඒ වගේම අපි දකින්න ක්‍රියා 17 වෙනි පරිච්ඡේදයේ හා පාවුලතුමාට පේත්‍රස්ට මට මතක නැහැ කරට පාවුලතුමානේ ක්‍රියා ඔව් පාවුලතුමා ක්‍රියා 17 පොඩ්ඩක් බලමු. ක්‍රියා 17 දැන් බලමු මේ ඕන ආයි ෆ්‍රැන්සිස්ව අභියෝගයට පත් කරනවා. හරි ක්‍රියා 17 අපි බලමු. මෙන්න ෆ්‍රැන්සිස්ව අභියෝගයට පත් කරනවා ක්‍රියා 17. මම ක්‍රියා 17 මේ කාරණාවල් කියනවා නහන් ඉන්න හොඳට. ෆ්‍රැන්සිස් වත් අහන් ඉන්න පොඩ්ඩක් සිංහලෙන් හරි පරිවර්තනය කරගෙන කාට හරි ඉංග්‍රීසියෙන් නැත්තම් ඔය වෙන භාෂාවකට. ෆ්‍රැන්සිස්ටත් එක්කයි මම මේ කියන්නේ. මොහු අපොලොස්ය මොහු අපොලො සමාවෙන් මොහු අම්පිලි අම්පිපෝලිය මේ වචන කියවන්න බෑ සමාවෙන් හොඳේ සිංහල වචන නෙමෙයිනි. ඔහු අම්පිපෝලිස හා අපොලෝනිය හරි අමාරු වචන කියා ගන්න මැදින් ගොස් තෙසලෝනියකයට ආවෝය. එහි යුදවරුන්ගේ සිනගෝගයක් තිබුණේය. පාවුල් තමගේ පුරුද්ද ලෙස ඔවුන් ළඟට ගොස් සබත් දවස් 3ක් ඔවුන්ට කතා කර ලියවිලි තෝරා දෙමින් ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳින්ටත් මළවුන්ගෙන් නැගිටින්ටත් ඕනෑය කියාද නුඹලාට මා විසින් ප්‍රකාශ කරන මේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේය කියාද පෙන්වා ප්‍රකාශ කළේය. පාවුලතුමා යුදෙව්වන්ටත් එදේ කිව්වා. පාවුලතුමා කිව්වද ආ ඔගොල්ලෝ යුදෙව්වනේ ඔගොල්ලෝ කියන්නේ දෙවියන් වහන්සේ විතර තමයි. එහෙම කිව්වද පාවුලතුමා? කිව්වද? දැන් ඊටනේ ෆ්‍රැන්සිස් කියන දේ හරිද? පාවුලතුමා ඊශ්‍රායලේ යුදෙව්වන් මැද්දට සිනෝගෝගේකට ගිහිල්ලා කාගෙනද කතා කරේ? ආ උඹලට යන්න පුළුවන් සුවර්ගයට කියලා කිව්වද? නෑ 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 ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරා. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශනා කළේ. දැන් මේ ෆ්‍රැන්සිස් ඒව කරනවද? අයියෝ ෆ්‍රැන්සිස් ඔයා කරනවද ඒවා? දෙමනාර මෙතන තියෙන්නේ. පාලු තමාගේ පුරුද්ද ලෙස ඔවුන් ළඟට ගොස් සබත් දවස් 3ක් ඔවුන්ට කතා කර ලියවිලි තෝරා දෙමින් කියන්නේ මේ ශුද්ධ ලියවිලි ප්‍රධාන ලෙස බයිබලේ පරණ ගිවිසුම ලියලා ඉවරයි. එතකොට යුදෙවරුන්ගේ අතේ තිබුණා පිටපත් ලියලා ඉවරයි. ඒව තමයි මේ කතා කරේ. යේසුස් වහන්සේත් ඒව තමයි කියලා දුන්නේ. ආමෙන්. පාලුතුමත් ඒව තමයි මේ ලියවිලි තෝරා දුන්නයි කියලා කියන්නේ. ලියවිලි තෝරා දුන්නයි කියලා කියන්නේ මේ පුරාණ ගිවිසුමේ පරණ ගිවිසුමේ පොත් ටික තෝරා ඒව කියලා දුන්නා. දැන් මේ ෆ්‍රැන්සිස් ලේව කියලා දෙනවද? අයියෝ ෆ්‍රැන්සිස් මොනවද මේ දේ කියන්නේ? මොනවද කියන්නේ? ලියවිලි තෝරා දෙමින් මොනවද තෝරා දෙමින් මොනවද කිව්වේ? ආ උඹලට සුවර්ගයට යන්න පුළුවන්. ආ යුදෙව්වට මොනවද යුදෙව්වාගේ මහරහ සුවර්ගයට යන්න පුළුවන් කියලා කිව්වද? මොනවද කිව්වේ? තෝරා දෙමින් මොනවද කිව්වේ? ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳින්ටත් මළවුන්ගෙන් නැගිටින්ටත් ඕ නෑය කියාද නුඹලාට මා විසින් ප්‍රකාශ කරන මේ ක්‍රිස්තුස් වහන්සේය එනම් ආලේපිත තනන් වහන්සේ කියාද පෙන්වා ප්‍රකාශ කළේය. මේ පෙන්වලා මේක ප්‍රකාශ කළේ කොහෙන්ද? පරණ ගිවිසුමෙන්.
මේ ක්‍රිස්තුස් වහන්සේ ගැන ප්‍රකාශ කළේ මොන පොත්වලින්ද? මොන පොත්වලින්ද? පරණ ගිවිසුමෙන් ප්‍රකාශ කළේවා. අද ක්‍රිස්තියානිකාරෝ ඒවවත් කරන්නේ. ෆ්‍රැන්සිස්ලා ඉතින් කොහෙද? මොනවාද කියන්නේ? ඔවුන්ගෙන් සමහරෙක්ද, භක්තිවන්ත වූ ග්‍රීක්වරුන්ගෙන්ද, මහත් සමූහයක්ද, ප්‍රධාන ස්ත්‍රීන්ගෙන් කිහිප දෙනෙක්ද ඇදහිීමට පමුණුණු ලැබ. ඒගොල්ලෝ ඒ වචනේ දේශනා කරපු වචනේ තුල ඇදහිීමට ආවා. ඇදහිීමට ආව ගැලවීම ලැබුවා. ආමෙන්. දෙවියන් වහන්සේට ස්තුති වේවා මේ දරුවන් ගැන. මොනවාද කියන්නේ? ඇදහිීමට පමුණුණු ලැබ පාවුල් හා සීලස් සමග සමාගම් වූවෝය. නමුත් යෙදවරු ඊර්ෂ්‍යාවෙන් පිරි අදමයන් අතරෙන් සමහරක් අසත්පුරුෂයන් කැඳවාගෙන සමූහයක් රැස් කරවා නුවර කලඹා යාසොන්ගේ ගේ ළඟට පැමිණ සමූහයා වෙතට ඔවුන් පිටතට ගෙනෙන්ට තැත් කළෝය. දැක්කනේ, යුදෙවරුන්ගෙන් කට්ටියක් අධර්මිෂ්ටයන්ව දුෂ්ට කට්ටියක්ව සෙට් කරගෙන යුදෙවරු පාවුල් ඇතුළු මේ කට්ටියට විරුද්ධව ආවා කට්ටිය. අදත් ඔය ලංකාවේ සමහර ඔය බෞද්ධයෝ කරේ කිතුණු පල්ලි වලට, කිතුණු මේ සභාවලට ගහවුවේ සිවුරු උස්සගෙන ආවේ කට්ටිය සෙට් වෙලා. ඒ වගේ තමයි. අද මේ Hindu රටවල් මේ Hindu කියලා කියනවා. පොඩ්ඩක් බලන්න Hindu අය ක්‍රිස්තියානි කාරයන්ට මොනවද කරන්න කියලා ඉන්දියාවේ. මම දැක්ක ළඟදී අර රට මොකද්ද? බංගලාදේශයේ මුස්ලිම් ආගමිකයෝ බංගලාදේශයේ මිනිස් Hindu භක්තිකයන්ව පවුල් පිටින් මැරුවා. මේ ළඟදී පවුල් පිටින් මැරුවා. ඒකට විරුද්ධව ඉන්දියාවේ Hindu අය විරෝධතා ව්‍යාපාර කළා මම දැක්කා. හැබැයි උම්ම ක්‍රිස්තියානි කාරයන්ව පවුල් මරමින් ඉන්නවා ඉන්දියාවේ Hindu අය. තේරෙනවද කියන දේ? මම මේ අභියෝගයට පත් කරන්නේ මේ හැම ආගමක්ම. මුස්ලිම් අය මහලොකු අය ක්‍රිස්තියානි කාරයන්වත් මරනවා, Hindu අයවත් මරනවා, බෞද්ධයන්වත් මරනවා, යුදෙව්වන්වත් මරනවා. ආගමේ නාමයෙන් ව්‍යාජ ආගමක් එක. ඒ අල්ල අපේ දෙවියන් වහන්සේ නෙමෙයි. අපි ඒ ගැන විවිධ විශාල අධ්‍යයනයක් කළා. පැය 20 ගානක් අධ්‍යයනයක් කළා මට මතකයි. බලන්න ගිහිල්ලා අපි අභියෝග කරනවා හැම දෙයකටම බයිබලෙන්. දැන් මේ මහලොකු Hindu අය ක්‍රිස්තියානි කාරයන්ව මරනවා ඉන්දියාවේ. හොඳට බලන්න ප්‍රවෘත්ති. මේවා ලංකාවේ ප්‍රවෘත්ති වල යන්නේ නැහැ. පොඩක් අන්තර්ජාලයේ සිසාරා බලන්න. ඉන්දියාවේ Hindu අය ක්‍රිස්තියානි අයව මරනවා, පීඩා කරනවා. ඒවා ගැන කාටවත් කතා නැහැ. ඒවා ගැන වගේ වගක් නැහැ කාටවත්. හැබැයි මුස්ලිම් අය Hindu අයව මරනකොට ඔන්න ලොකු දෙයක් ඒක. තේරෙනවනේ මේ ලෝකේ අසාධාරණේ. මේ මිනිසුන් ගැනයි මේ ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ වෙතට යන්න පුළුවන් කියලා මේ පාප්පරය කියන්නේ. කොච්චර සාතනික ප්‍රකාශයක්ද මේක? මොනවානේ මෙතනදී කියන්නේ? ඊර්ෂාවෙන් පිරීලා මේ දේ කරා. ඊටස මොනවද කියන්නේ? නුවර ඊටස මොනවද? තත්කලෝය. නමුත් ඔවුන් සොයා නොදැක යාසොන් සහ සමහර සහෝදරයන්ද නුවර මුලාදෑනින් ළඟට ඇදගෙන ගොස් ලෝකේ පෙරළුවා වූ මෝහු මෙහිත් ඇවිත් සිටිති. දකෝ කොහොමද පාලුතුමාලා සීලස්ලට මොනවද කිව්වේ? ලෝකේ පෙරළනමු මෙන්න මෙහිත් ඇවිල්ලා. එදා ක්‍රිස්තියානයට කිව්ව මොනවද? එදා යේසුස් වහන්සේගේ සත්‍ය ප්‍රකාශ කරන අන්‍ය ආගමිකයන් මැද්දට ගිහිලා යේසුස් වහන්සේගේ සත්‍ය ප්‍රකාශ කරන අයට මොනවද කිව්වේ? ලෝකේ පෙරළන අය. දැන් ඔබ මම ලෝකේ පෙරළමින් ඉන්න ලෝකයක් එක්ක පෙරළි දින්නේ. ඔබම තීරණයක් ගන්න. ඔබ ලෝකයේ පෙරළන අයද නැත්නම් ලෝකයේත් එක්ක පෙරළි ඉන්න අයද? සතපි පෙරළි චූන් වෙවි ඉන්න අයද නැත්නම් ලෝකයේ පෙරළන්ට සමත් අයද? කිතුණුවෙක් කියන්නේ ලෝකයේ පෙරළන්ට සමත් කෙනෙක් වෙන්න ඕන. ආමෙන්. ආමෙන්. මමද කියන්නේ බයිබලේ. මොකද එදා අබක්සිකයෝ ක්‍රිස්තියානියව දැක්කේ මේගොල්ලෝ ලෝකයේ පෙරළන අය කියලා දැක්කේ. අන්නේ වෙණි හැඟීමක් එන්න ඕනේ සබෑ කිතුණුවෙක් දැක්කොත්. ෆ්‍රැන්සිස්ලා දැක්කම එහෙමවත් හිතෙන්නේ නෑ නේද? තේරෙනවනේ දැන් වෙනස? සබෑ කිතුණු ඇදහිල්ල සහ ව්‍යාජ කිතුණු නිකායක වෙනස තේරෙනවද? සබෑ කිතුණු සේවකයෝ මේ කියන දේවල් සහ ව්‍යාජ කිතුණු මේ ෆ්‍රැන්සිස්ලා වගේ ව්‍යාජ කිතුණු සේවකයෝ කරන දේවල් අතර පරස්පර විරෝධීතාවය දැන් පේනවද? පේනවද? දැන් මම ඒ පරස්පර විරෝධීතාවය පෙන්වන්නේ මොකකින්ද? මගේ ඔපිනියන් හරහාද? බයිබලයේ දෙවියන් වහන්සේගේ ඔපිනියන් හරහාද මම පෙන්වන්නේ? පෙන්වමින් ඉන්නේ මේ තාම. මොනවාරි කියන්නේ? මොවුන් සියල්ලෝද යේසුස් නම් අන් රජෙක් ඇතැයි කියා කයිසර්ගේ නියෝගවලට විරුද්ධව ක්‍රියා කරති. කොහොමද මේ ව්‍යාජ ඇකියුසේෂන්ස් දෙනවා ඒගොල්ලෝ? මොරගසා කියමින් මේ කාරණාගෙන සමූහයා
ද නුවර මුලාදෑනින්ද කැලඹෙව්වේය. කොහොමද අදත් මෙහෙමයි ඉන්නව ලෝක පුරාවට? ඉතුණුවන්ගේ මේ දේවල් දැකලා ඒව කලමනවා වෙන මිනිස්සුන් එකතු කරගෙන. අදටත් එහෙමයි මේ ක්‍රිස්තියානි විරෝධී මිනිස්සු. ඔහු යාසොන්ගෙන්ද අනික් අයවලුන්ගෙන්ද අපගෙන ඔවුන් යන්ට ඇරියෝය. හා ඊට පස්සේ මොනවද කියන්නේ? එවේලේම සහෝදරයේ රාත්‍රියේ පාවුල් හා සීලස් බෙරියයට යවියෝ. බෙරියාව කියන ස්ථාන ප්‍රදේශයට යවුවා. හොඳට අහන් ඉන්න. ඔහු එහි පමින යුදෙව්වරුන්ගේ සිනෝගෝ වලට ඇතුළු වුණා. එහෙත් බෙරියාවේ මේ පාවුලුතුමාලා සීලස්ලා යුදෙව්වරුන්ගේ සිනෝගෝ වලට ඇතුළු වෙලා ඔහු තෙසලෝනිකයේහි අයවලුන්ට වඩා උතුම් වූයෝය. මක්සිසල ඔහු මේ කාරණා මෙසේදයි දැනගන්න දවස් පතා ලියවිලි සොරුවා. පාවුලුතුමාලා සීලස්ලා දේශනා කරන දේවල් ඇත්තද නැත්තද කියලා ඒගොල්ලෝ සිදු ලියවිල්ල හෙව්වයි කියලාත් කියනවා ඒ කාලේ ඒ කට්ටිය. කොයි හොක්කොයි බලන්න කොච්චර ආදර්ශයක්ද. දවස්පතා ලියවිලි සොලමින් සිතේ මුළු කැමැත්තෙන් වචනේ පිළිගත්තා. මොන වචනේද? ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචි ඒ වචනේ පිළිගත්තේ. ආමෙන්. මේ ෆ්‍රැන්සිස්ලාගේ ව්‍යාජ ප්‍රකාශන මේ ඒගොල්ලෝ පිළිගත්තේ. ක්‍රිස්තුස් වහන්සේ තමයි ගැලවුවාරු. ක්‍රිස්තුස් වහන්සේ විතරයි අපගේ පාපයට කමාව දෙන්නේ. උන්වහන්සේ ක්‍රිස්තුස්, උන්වහන්සේ මළුන්ගෙන් නැගිට්ටා. අන්න ඒ ප්‍රකාශය, අන්න ඒ සත්‍ය, ඒ පරම සත්‍ය උන් පිළිගත්තා හදවතින්. මොනවාර කියන්නේ? සිතේ මුළු කැමැත්තෙන් වචනේ පිළිගත්තෝය. එහින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ග්‍රීක් දෙනෙක්ද, ග්‍රීක් කුල ස්ත්‍රීන් හා පුරුෂයන්ගෙන් කීප දෙනෙක්ද අදහා ගත්තෝය. නමුත් පාවුල් විසින් බෙරියාවෙහිදී දෙවියන් වාසකේ වචනේ ප්‍රකාශ කළ බව තෙසලෝනිකයේ යුදෙව්වරු දැන එතනටත් පැමිණ සමූහය පොළඹවා කැලඹෙව්වා. ආ කොහොමද මේව අදටත් ඉතින් වෙනවා? සාමාන්‍ය දේවල්. කිතුනෝ මේක තේරුම් ගන්න ඕන. එවිට සහෝදරය පාවුල් මුහුද දක්වා යන්ට එවේලෙම ඔහු පිටත් කර ඇරියෝය. සීලස්ත තිමෝතියස්ත එහිම නැවතී සිටියෝය. පාවුල් කැඳවගෙන ගිය අය අතීනසය දක්වා ඔහු ගෙන ගොස් ඔහු ළඟට පුළුවන් ඉක්මනින් එන්ට කියා සීලස්ටද තිමෝතියස්ටද කියන ලෙස අන ලැබ පිටතට ගියෝය. ඔන්න හොඳට අහන් ඉන්න. ඊට පස්සේ පාවුල් අතීනසයේදී ඔවුන්ගේ ඊම බලා සිටි කල නුවර දේවරූපවලින් පිරී තිබෙන බව දැක ඔහුගේ ආත්මය ඔහු තුල චංචල වූයේ. පාවුලතුමා අතීනසයට ගියාම එතන විවිධ දෙවිදේවතාවන්ගේ රූප තිබුණා. ඒක දැකලා එයාගේ හදවත ෂෝක් වුණාද? අනේ කුච්චර දෙවිදේවතාවන්ගේ රූප තියෙනවද මේ අතීසනේ? අනේ මේ හැම කෙනෙක් තුලින්ම දෙවියන් වහන්සේ වෙතට යන්න පුළුවන් කියලා කිව්වද පාවුලතුමා? මේ ෆ්‍රැන්සිස් කියනවා වගේ. මොනවාද පාවුලතුමා? පාවුලතුමාට මොකද වුනේ? අන්‍ය ආගමික දෙවිදේවතාවන්ගේ රූප දැකලා පාවුලතුමාට මොකද්ද වුනේ? ෆ්‍රැන්සිස් පොඩ අහන්න. පාවුලතුමාට මොකද වුනේ? ඔහුගේ ආත්මය ඔහු තුල චංචල වුණා. දැක්කද? ඔහුගේ ආත්මය ඔහු තුල චංචල වුණා. මෙන්න සැබෑ කිතුනවා. තේරෙනවද කියන දේ? මෙන්න සැබෑ කිතුනවා. පාවුලතුමා අන්‍ය දෙවිදේවතාවන්ගේ රූප දැකලා චංචල වුණා. මොනාද ඉතින් වුනේ? ඊටse එයා පොඩ්ඩක් ප්‍රඥාවත් පාවිච්චි කරා. ඊටse මොනවද වුනේ? එබැවින් ඔහු සිනගෝග වලදී යුදෙව්වරුන් හා භක්තිවන්තයන්ගෙන් සමගද දවස්පතා වෙළඳාම්පලයේදී සම්බවන්ට සමගද වාද කළා. පාවුලතුමා වාද කළා. වාද කළා. වාද දෙන්න ඕන. ඇදහිල්ල වෙනුවෙන් ව්‍යාජ දේවල් වලට විරුද්ධව වාද කළා. මොනවද වුනේ ඊටse? ඊටse කියනවා එපිකූරිය සහ ස්තෝ ඊක පඬිතයන්ගෙන් සමහරෙක්ද ඔහුට මුණ ගැසුණෝය. සමහරෙක්ද මේ වාචාලය මක්කියන්ට හදනවාදයි කීවෝය. කොහොමද? පාවුලතුමාට කිව්වා මේ සමහර ඒ ආගමික අය වාචාලයලු. ඕදි මමත් මේ වාචාලයක් වගේ තමයි කියවන්නේ. නේ? නේ? නේද? මටත් කට්ටියක වාචාලය කියලා කියනවා ඇතිනේ. මම පාවුලතුමා වගේ වටින්නේ නැහැ හොඳේ. අනේ වැදගැම්මක් නැති මිනිස්සෙක්. පාවුලතුමා උතුම්. අනේ මම නම් වැදගැම්මක් නැහැ. එච්චරයි. මම නම් වැදගැම්මක් නැහැ. හැබැයි පාවුලතුමාට වාචාලය කිව්වා නම් වැදගැම්මක් නැති අපිටත් ඉතින් මොකද්ද නේ? ආ? යේසුස් වහන්සේට පීඩා කරා නම් ඔවුන් උඹලටත් පීඩා කරනවා. බයිබලයේ යේසුස් වහන්සේ කිව්වනේ ඒකනේ. නේ? ඉතින් මේ වාචාලය කියන දේ පොඩ අහන්න. ඔව්. මේ වාචාලය කියනවා. ඒදා වාචාලය කියපු දේ. පාවුලතුමා කියන වාචාලය කියපු දේ තමයි අද මේ වාචාලය ඔයගලන්ට මේ කියන්නේ. ආමෙන්. ආමෙන්. හරි. මොනවද කියන්නේ? ආ?
මේ වාචාලයා මක්කියන්ට හදනවාදැයි කීවෝය. දැ ඔගොලොත් කියදන කෑරි රුමාණ කතෝලිකයොත් කියන ඇති අනිත් මේ අහන සමහර පස්සේ හරිගේ මේ වාචාලය මොනාද මේ චමත් කියන වාචාලය කියන්නේ. ඔවු මේ වාචාලය කියන්නේ එදා මේ පවුල් වාචාලය කිව්වදේ. වාචාලකම තියෙන මොනා කරන්න ඇති දෙවියන් වහන්සේ තමයි එහෙම කරලා තියෙනවා. හරි මොනාද කියන්නේ සමහරද මේ වාචාලය මක් කරන්ට හදනවාදැයි කීවෝය. තව සමහරෙක් ඔහු අන් දේවතාවන් ප්‍රකාශ කරන්නෙකු මෙන් පෙනේයයි කීවෝය. මෙසේ කීවේ ඔහු යේසුස් වහන්සේ හා මළවුන් ගෙන්නගිටීම ප්‍රකාශ කළ බැවින්ය. පාවලතුමා එතනටත් ගිහිල්ලා ප්‍රකාශ කළේ මොකද්ද? යේසුස් වහන්සේ ගැන, යේසුස් වහන්සේගේ පූජාව ගැන, යේසුස් වහන්සේගේ මළවුන් දිත්තාන වීම ගැන. අනේ මේ ෆ්‍රැන්සිස් ඒවා කියනවද? දැන් තේරෙනවා දෙකේ වෙනස තේරෙනවද? ඊටසේ මොනවාද කියන්නේ? එබැවින් ඔහු අරියෝපගයට ඔහු ගෙන ගොස් නුඹ කියන මේ අලුත් වූ ඉගැන්වීම කිමෙක්දයි අපට දැනගන්ට පුළුවන්ද? මක්නිසාද සමහර අමුතු කාරණා නුඹ අපේ කන්වල හෙලන්නේය. යේසුස් වහන්සේගේ මේ කාරණා ඒගොල්ලන්ට අමුතු දේවල්. ඒගොල්ලෝ කියන ඔගල ඔයා අමුතු දේවල්නේ අපේ කන්වලට හෙලන්නේ. දැන් මමත් අමුතු දේවල් නෙමෙයි හැබැයි කන්වලට හෙලන්නේ මේ ලියලා තියෙන දේවල් තමයි කන්වලට හෙලන්නේ. ආමෙන්. බයිබලේ ලියලා තියෙන දේ තමයි මම මේ දැන් මේ කන්වලට හෙලන්නේ. මගේ දේවල් නෙමෙයි. මොනවාට කියන්නේ? එහෙයින් මේ කාරණාවල අර්ථය කිමෙක්ද කියා දැනගන්න කැමැත්තෙමු යයි කීවෝය. මක්නිසාද සියලු අතීනසයෝද එහි බලාපොරොත්තුව සිටියා වූ විදේශීහුද අමුතු කාරණයක් කීමෙන් නොහොත් ඇසීමෙන් මිස වෙන හැටියකින් කාලය ගත නොකොලෝය. ඒගොල්ලන්ට අමුතු දේවල් ඕනම නෑ හැමෙලිම කියන්නේ. එවිට පාවුල් ඇරියෝගොපයට මැද සිට කියනුයේ ඔන්න පාවුලතුමා කියනවා අතීනසේ මිනිස්සෙනි දෙවිවරුන් ඇදහිමට නුඹලා ලැබිව සිටින බව සියලු කාරණා වලදී මට පෙනේ. මක්නිසාද මා නුඹලාගේ නමස්කාරයට අඩංගු දේවල් බලමින් යන අතර නාන්දුනන දෙවි කෙනෙකුටය යන ලියවිල්ල ඇති පූජාසනයකුත් දුටුමි. උඹලගේ දෙවි දේවතාවන් ගොඩක් හිටියා. පූජා ස්ථාන එතන තිබුණා. හැබැයි එතන තිබුණා නුඹලා ලියලා නාන්දුනන දෙවි කෙනෙකුටත් යන ලියවිල්ල ඇති පූජාසනයකුත් එතන තිබුණා. එබැවින් නුඹලා නොදන්නා කමින් නමස්කාර කරන ඒ දෙය මම නුඹලාට ප්‍රකාශ කරමි. පාවුලතුමා පොඩ්ඩක් ප්‍රඥාවන්තව ඒගොල්ලෝ අදහගෙන හිටපු ඒ ස්ථානයේ යම් නොදන්නා දෙවි කෙනෙක් කියලා ලියලා තිබුණු ඒ පූජාසනයේ අරගෙන අපි කියන්නේ කපටිව ප්‍රයෝගකාරීව සුභාරංචිය ප්‍රකාශ කරන්න පටන් ගත්තා. එහෙම වෙන තමයි බයිබලෙ කියනවානේ සර්පෙක්ෙන් ප්‍රඥාවන්තව පරිවේකීමෙන් අහිංසකව. හරි. දැන් මෙතනදී කියනවා මක්නිසාද ලියවිල්ල ඇති පූජානි දුටු. එබැවින් නුඹලා නොදන්නා කමින් නමස්කාර කරන ඒ දේ මම නුඹලාට ප්‍රකාශ කරමි. ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවියන් වහන්සේ ස්වර්ගයටත් පොළවටත් ස්වාමීව සිටිනසේක්. කොහොමද ඒක? එතනදිත් යේසුස් වහන්සේ එතනදිත් ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේව මහිමයට පත් කරමින් කතා කරනවා පාවුලතුමා. ආමෙන්. පාවුලතුමා කිව්වද උඹලගේ දෙවිවරුන් පස්සේ ඒගොල්ලන්ටත් ඒගොල්ලෝ ඒව හරහත් පුළුවන් ස්වර්ගයට යන්න කියලා කිව්වද? හින්දු භක්තිකයන්ගේ දෙවිවරු, මුස්ලිම් අයගේ දෙවිවරු, ශීක් අයගේ දෙවිවරු, අර දෙවියෝ මේ දෙවියෝ. නෑ 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 නෑ. ඒ කිසි කෙනෙක්ට උසස් තැනක් දුන්නේ නෑ. පාලුතුමා කෙලින්ම උසස් කරේ කාවද? මොනවාද කියන්නේ? බලන්න මොනවාද කියන්නේ. ලෝකයේද එහි ඇති සියල්ලද මැවූ දෙවියන් වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීව සිටිනසේක්. අතින් සාදන ලද මාලිගාවල නවසනසේක. උන්වහන්සේ යම් දෙයකින් අඩුකමක් ඇති කෙනෙකු මෙන් මිනිසයන්ගේ අත්වලින් උපස්ථාන නොලැබ උන්වහන්සේම සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙනසේක. අපේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේගෙන මේ කියන්නේ. හින්දු අය දහන දෙවි අයවත් මුස්ලිම් අල්ලගෙනවත් වෙන දෙවිවරුන්වත් බෞද්ධයන්ගේ දේවාලවල ඉන්න දෙවිවරුන්වත් ගැන නෙමේ 33 කෝටියක් ගැන නෙමේ මේ කියන්නේ. එකම ජීව මනස බැවු දෙවියන් වහන්සේ ගැන මේ පාවුලතුමා මෙතන ප්‍රකාශ කරන්නේ. ෆ්‍රැන්සිස් කොහෙද එහෙනම්? ෆ්‍රැන්සිස් කැලේ. ෆ්‍රැන්සිස් කැලේ. අයියෝ ෆ්‍රැන්සිස්. උන්වහන්සේ පිළියෙල කළ කාලවලද සියලු මනුෂ්‍ය ජාතින්ගේ
වාසස්ථානවල සීමාද නියම කොට මුළු පොළොව තලෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවුසේක. දෙවියන් වාසය තමයි මේ සියලු මනුෂ්‍යයන්ගේ මැවුම්කරු. දෙවියන් වාසය තමයි මේ ශීක්, මුස්ලිම්, හින්දු, බෞද්ධ, ඕනම ආගමිකයෙක්, අදේවවාදියෙක්ව දාගන්න හැම කෙනෙක්වම මැව්වේ මේගොල්ලෝ කතා කරන දෙවි නෙමේ, ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. ආමෙන්. උන්වහන්සේට පමණක්ම මහිමය, ගෞරවය, නමස්කාරය පුද කරනවා මම. ආමෙන්. ආමෙන්. මොනාර කියන්නේ මෙසේ කලේ අතගා යමින්වත් යම් අන්දමකින් දෙවියන් වහන්සේව සම්බවන ලෙස ඔවුන් තමන් වහන්සේව සොයන පිණිසය. එහෙත් උන්වහන්සේ අප එකිනෙක කෙනාට නුදුරුව සිටිනසේක මක්නිසාද අපි උන්වහන්සේ තුල ජීවත් වෙමුව, හැසිරෙමුව, සිටිමුව? තවද අපි උන්වහන්සේගේ දරුවෝ යයි නුඹලාගේ කාමකාරයන්ගෙන් සමහරෙක් පවා කියා තිබේ. එහෙයින් දෙවියන් වහන්සේගේ දරුවන් වූ අප විසින් දේවත්වය වනාහි මනුෂ්‍ය ශිල්පියෙන් හා සමර්ථකමින් කැපූ රණටවත්, රිදියටවත්, ගලටවත් සමානයයි නොසිතිය යුතුය. කොහොමද ඒක? ඉතින් මේ නොදන්නා කමේ කාලව දෙවියන් වහන්සේ නොලබ නොබලා හැරිය නමුත් සියලු මනුෂ්‍යයන්ට හැමතැන්හිම පසුතැවිලි පසුතැවිලි වෙන්ට දැන් අනකරනසේක. සියලු මනුෂ්‍යයන්ට පසුතැවිලි වෙන්න යේසුස් වහන්සේගේ පූජාව තුළින් ඒ ලැබෙන පව්කමාව ලබා ගන්න පසුතැවිලි වෙන්න පාලුතුමා කියන්නේ. ආමෙන්. එහෙනම් ෆ්‍රැන්සිස් මොනාද කරන්න ඕනේ? එයා හරි කිතුණු සේවකෙක් නා. යන යන හැම තැනකම පසුතැවිලි වෙන්න. මේ පේත්‍රස්ලා, පාවුලුතුමාලා මේ දෙවියන් වහන්සේගේ සුභාරංචිය ඒගොල්ලෝ ප්‍රකාශ කරන්න ඕනේ. ඒක කරනවද මේගොල්ලෝ? ඒක කරනවද මේගොල්ලෝ? නැහැ. දැන් තේරෙනව නේද වෙනස? දැන් තේරෙනවද රෝමාන කතෝලිකයනි නුඹලා ඉන්නේ ව්‍යාජ ස්ථානයක බව? නුඹලාගේ නායකයෝ ව්‍යාජ ගුරුවරු බව නුඹලාට තේරෙනවද දැන්? බයිබලයේ වෙතර හැරෙන්න. ඒකයි මම මේ කියන්නේ. බයිබලයේ වෙතර හැරෙන්න. මොනවාද කියන්නේ? මොනවාද කියන්නේ? මං මේ කතා කරගෙන හිටියේ මොකද්ද? ක්‍රියා 17 වෙනි පරිච්ඡේදයේනේ. ඔව්. මොනවාද මේ පාළුතුමා කියන්නේ? පසුතැවිලි වෙන්න දැන් අනකල අනකරනසේක. මක්නිසාද තමන් වහන්සේ විසින් පත් කළ මනුෂ්‍ය ලවා ලෝකයේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්නට එක දවසක් නියම කර තිබේ. යේසුස් වහන්සේ මේ පොළව අවුරුදු 1000ක් ධර්මිෂ්ඨව පාලනය කරන්න යනවා. ඒ ගැන මේ අනාගත වාක්‍ය මතක් කරනවා පාවලුතුමා. එතනදී ආයේ කවුරුත් වෙන දෙවිවරු නැහැ. ආමෙන්. යේසුස් වහන්සේ විතරයි. මොනවාද කියන්නේ? උන්වහන්සේ ඒ මනුෂ්‍ය මලුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලට ඒ ගැන සාක්ෂියක් දී තිබේ. යේසුස් වහන්සේගේ මලුන්ගේ උත්ථාන වීම ගැන සාක්ෂි දරනවා පාවලුතුමා මෙතන අන්නේ භක්තිකයන්ටත්. ආමෙන්. කොමේ ෆ්‍රැන්සිස්ලේව කරනවද? මේ දෙවි දේවතාවන් මැටි රූප ගල් පිළිම ඒගොල්ලොත් අදහගෙන ඉන්නවා. දසපනතේ පළවෙනි පනත් දෙකේ එකක් අතහැරලා විකෘති කරගෙන ශෝක්කික යනවා අපිට අපහාස කර කර. ඒ කියන්නේ සැබෑ කිතුණුවන්ට, බයිබලයේ කිතුණුවන්ට මේ රෝමාන කතෝලිකයෝ අපහාස කර කර ඒගොල්ලම දෙවි මේ යුදෙව්වරුන්ට දුන්න දසපනත විකෘති කරගෙන දඟලනවා. ලැජ්ජ වෙන්න. ලැජ්ජ වෙන්න ඔයගොල්ලෝ ගැන. ලැජ්ජ වෙන්න ඔයගලගේ දේව අපහාසික කාරණාවල් ගැන. මම මේ රෝමාන කතෝලිකයන්ටත් එක්ක කියන්නේ. ඒ විදිහට මෙතන කතා කරලා තිනවා. බලන්න යේසුස් වහන්සේගේ මලුන්ගේ නැගිටීම ගැන කියනවා. මලුන්ගේ නැගිටීම ගැන ඔවුන් ඇසූ කල සමහරු සරදම් කළෝය. පාවුලුතුමා මේ මලුන්ගේ යේසුස් වහන්සේගේ මලුන්ගේ නැගිටීම ගැන ඒගොල්ලෝ යේසුස් වහන්සේ ගැන ඒව කතා කරනකොට එතනත් හිටිය සමහරු සරදම් කළෝය. සමහරෙක් මේ ගැන අපි නැවතත් නුඹ කියන දේ අසන්නෙමුවයි කීවෝය. එවිට පාවුල් ඔවුන් අතරින් අහක්ව ගියේය. නමුත් සමහර මිනිස්සු ඔහුට එකතු වී අදහා ගත්තෝය. කට්ටියක් අදහා ගත්තා, කට්ටියක් සරදම් කළා නේද? ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. දැන් මේව තේරුම් ගන්න. දැන් මේව තේරුම් ගන්න. කොලොස්සි පළවෙනි පරිච්ඡේදය පොඩ්ඩක් බලමු. කොලොස්සි පළවෙනි පරිච්ඡේදය කාලේ ගිහිල්ලා තිනවා පොඩ්ඩක් දරා ගන්න මාත් සමග. ප්ලීස් දරා ගන්න. කොලොස්සි පළවෙනි පරිච්ඡේදය මොනවාද කියන්නේ? කොලොස්සි 1:13 ඉඳන් තිබෙනවා
උන්වහන්සේ තුල නුඹලා නුඹලාගේ ගැලවීමේ සුභාරංචිය ගැන සැබෑවේ වචනේ අසා උන්වහන්සේ කෙරෙහි අදහාගෙන උන්වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සඳහා දෙවියන් වහන්සේට හිමි වූ වස්තුවේ මිදීම වන අපේ උරුමයේ අත්තිකාරම වූ පොරොන්දු වේසු දාතන වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුල මුද්‍රා කරනු ලැබෝය. මේ නිසා මමත් ස්වාමියෝ යේසුස් වහන්සේ තුල නුඹලා අතරේ ඇත්තා වූ නුඹලා සියලු ශුද්ධවන්තය දක්වන්නා වූ ඇදහිල්ල ගැන අසා නුඹලා මාගේ යාඥාවලදී සඳහන් කරමින් නුඹලා ගැන නොකොඩව ස්තුති කරමි. එසේ කරන්නේ මහිමේ පියනන් වහන්සේ වන අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ගැන දැන ගැනීමට ප්‍රඥාවේද එලිදරව් කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත් උන්වහන්සේගේ කැඳවීමේ පොරොන්දුව නැත්නම් බලාපොරොත්තුව කිමෙක්ද කියාත් ශුද්ධවන්තයන් තුල වූ උන්වහන්සේගේ උරුමේ මහිමේ සම්පත කිමෙක්ද කියාත් අදහන්නා වූ අප කෙරෙහි උන්වහන්සේගේ බලය මහත්කම කිමෙක්ද කියාත් නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමැති ඇස් පහදන ලෙසත්ය. දැන් ක්‍රිස්තුස් වහන්සේ තුල විතරයි මේ දේවල් වෙන්නේ. එනම් මේ ෆ්‍රැන්සිස්ගේ ප්‍රකාශය අන්තසාතනික ප්‍රකාශයක්. ක්‍රිස්තුස් වහන්සේ තුල විතරයි මේ හැම බලාපොරොත්තුවක්ම තියෙන්නේ. වෙන ආගමිකයන්ට වෙන ආගම් හරහා මේ බලාපොරොත්තුව නැහැ. මේ බලාපොරොත්තුව නැහැ. ඒ කොලොසි 13 පරිච්ඡේදයේ පරිච්ඡේදයම ඔගොල්ලෝ කියවන්න. එලිදරව් 13 මොනවාද කියන්න පොඩ්ඩක් බලමු. එලිදරව් 13. එලිදරව් 13 මම ඉක්මනින් අවසන් කරනවා මාත් සමග දරා ගන්න. එලිදරව් 13 පොඩ්ඩක් දෙවියන් වහන්සේට වෙනුවෙන් මේ කාලේ වැය කරන්න පුරුදු වෙන්න. එලිදරව් මම හැම වෙලෙම මෙහෙම දිගටම කරන්න යන්නේ නැහැ. නමුත් තේරුම් ගන්න එලිදරව් 13. එලිදරව් 13 අපි බලමු. එතන කියනවා එලිදරව් 13:11 කියනවා මෙන්න මෙහෙම. තවත් මුර්ගයෙක් පොළවේ නැගී එනවා දුටිමි. බැටළුවන් බැටළුවෙකුට මෙන් අං දෙකක් ඌට තිබුණේ. ඌ මහා සර්පයෙකු මෙන් කතා කළේය. ඌ පළවෙනි මුර්ගයාගේ මුළු බලය ඌ ඉදිරියේ පවත්තුමින් තමගේ මරණීය වූ තුවාලෙන් සුව වුණ පළවෙනි මුර්ගයාට නමස්කාර කරන්ට පොළොවටද එහි වැසියන්ටද සලස්වන්නේය. මම මේ කතා කරන දේ අති භයානකයි. මේ අන්තක්‍රිස්තුගේ ආගමනයත් එක්ක වෙන්න යන දේවල් මේ ලිදරව පොතේ. මේ ෆ්‍රැන්සිස් අන්තක්‍රිස්තුගේ ආගමනයට සහය දක්වන උර දක්වන සාතන්ගේ ඒජන්තෙක්. හොඳේ මෙතන වුණානේ බයිබලයේ යේසුස් වහන්සේ කියන්නේ මොනවද බලමු. ලිදරව පොතේ මොනවද කියන්නේ? තමාගේ මරණ මේ පොළොවට පළවෙනි මුර්ගයාට නමස්කාර කරන්ට පොළොවටද එහි වැසියන්ටද සලස්වන්නේ. දැන් මේ හැම ආගමක් කරා මේ හැම ආගමක්ම එකතු කරමින් හැම ආගමකින්ම දෙවියන් වහන්සේට වෙතට යන්න පුළුවන් කියලා මේ අන්තක්‍රිස්තුගේ ආත්මය තුල මේ සාතන්ගේ මනුෂ්‍යයා මේ දේ කරනවා. මේ ලිදරව් පොතේ දේවල් ලියනවා. මේ දේවල් තුල one world religion මේ ලෝකෙට එන්න යනවා. හැම ආගමකින්ම දෙවියන් වහන්සේ වෙතට යන්න පුළුවන් කියන ව්‍යාජ සාතනික අන්තක්‍රිස්තුගේ ඉගැන්වීම මෙවැනි ඒජන්තය කරනවා. තේරෙනවද මොනවද කියන්නේ? පොළොවටද එහි වැසියන්ටද සලස්වන මොනවාද? මුර්ගයාට නමස්කාර කරන්න. ඌ මනුෂ්‍යයන් ඉදිරි අහසින් පොළොවට ගිනිබස්වන තරමට මහත් හාස්කම් කරන්නේය. කඩු පහර ලැබත් ජීවත් වූ මුර්ගයාට රූපයක් සාදන්ට ඕනෑයි පොළොවේ වැසියන්ට කියමින් මුර්ගයා ඉදිරි කරන්ට ලැබුණු හාස්කම් කරන කොටගෙන ඌ පොළොවේ වැසියන් මුලා කරන්නේය. මුර්ගයාගේ රූපය කතා කර මුර්ගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන් මරණු ලබන්ට සලස්වන පිණිස පවා මුර්ගයාගේ රූපයට පණ දෙන්න ඌට බලය ලැබුණේය. තවර ලොකු කුඩා පොහොසත් දිලිඳු දාස නිර්දාස යන සියල්ලන්ට තමන්ගේ දකුණතේ හෝ නළලේ හෝ ලකුණක් ලබන්ටත් ඒ සලකුණ වන මුර්ගයාගේ නාමය හෝ ඌගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේට ගන්නවත් විකුණන්ටවත් නුපුළුවන් වන හැටියට සලස්වන්නේය. මේ දේවල් ඉදිරියේ වෙන්න යනවා. අදටත් මෙවැනි තාක්ෂණයේ තියෙනවා. ආමෙන්. තේරෙනවද? දැන් මම මේ කියන්නේ මේ පිටුපස ක්‍රියා කරන අන්තක්‍රිස්තුස්ගේ තාමේ මේක වුණේ නැහැ. මේක වෙන්නේ යන්නේ පීඩා අවුරුදු 7 අවසන් අවුරුදු 7. හොඳේ? මේක තාම වුණේ නැහැ. නමුත් මේකට පෙරමග සලසමින් ඉන්නවා ෆ්‍රැන්සිස්. තේරෙනවද මම කියන දේ? රෝමාන කතෝලික ව්‍යාජමේ නිකාය ඇතුළු විවිධ තවත් ව්‍යාජ කිතුණුවන් සා මේ විවිධ මේ ආගම් දහම් දර්ශන මේවා එකට එකතු වෙමින් මේ අන්තක්‍රිස්තුස්ගේ ආගමණයට ඒගොල්ලෝ පෙරමග සලසමින් සිටිනවා. තේරෙනවද කියන දේ? ඒගොල්ලන් එක්කෙනෙක් මේ ෆ්‍රැන්සිස් ප්‍රවේසම් වෙන්න
එක යොහන් දෙකේ මොනවාද කියන්නේ? එක යොහන් දෙකේ. එක යොහන් දෙකේ 18 පොඩ්ඩක් අපි බලමු. එක යොහන් දෙකේ 18 කියනවා, ප්‍රිය දරුවනි, මේක අන්තිම කාලය. විරුද්ධ ක්‍රිස්තුස් එන බව නුඹලා ඇසූ ලෙසම දැනටම බොහෝ විරුද්ධ ක්‍රිස්තුස් වරු නැගිට සිටිති. පාපරයත් ඒ අතර එක්කෙනෙක් තමයි. ඒ කියන්නේ ඒ ආත්මය තුල ක්‍රියාත්මක වෙන එක්කෙනෙක්. මේන් මේක අන්තිම කාලය බව අපි දන්නමු. ඔහු අප කෙරෙන් ගියෝය. නමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත. ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමග පවතිනවා ඇත. නමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශ වන පිණිස ඔවුන් අපගෙන් අහක්ව ගියෝය. එදා මුල් සභා යුගයේ අය පවා අහක්ව ගියා සැබෑ කිතුණු ඒ දෙවිය යේසුස් වහන්සේ ආරම්භ කරපු සැබෑ කිතුණු ඒ මුල් කිතුණු ඒ සභාවෙන් ඈත්ව ගිය ව්‍යාජ කිතුණු සෙට් එකක් එදත් හිටියා. අදත් ඉන්නවා. ක්‍රිස්තු වර්ෂ 300 ගණන් වලත් ඒක තමයි වුනේ. රෝමන කතෝලිකයේ ආරම්භයත් උනේ මේ ව්‍යාජ කිතුණු නිකාය ආරම්භ උනේ ක්‍රිස්තු වර්ෂ 300 ගණන් වල. ඒ සැබෑ කිතුණු මේ ඇදහිල්ලෙන් ඈත් වෙලා අවුරුදු 300ක් විතර යනකොට අර අධිරාජ්‍ය රෝම අධිරාජ්‍යයේ මේ මොනාද එකට කියන්නේ මේ අනුග්‍රහය ලැබුණට පස්සේ තමයි මේ රෝමන කතෝලික ව්‍යාජ නිකාය ආරම්භ වුණේ. ඊටත් ඉස්සල්ලා මේ පාවලුතුමාලා මේ යොහන් තුමාලා කියන ව්‍යාජ නිකායන් වලට යන්න හේතුව මේ කට්ටිය ගියා. සැබෑ කිතුණු ඇදහි මුල් සභා යුගයෙන් හැරිලා ව්‍යාජ ස්ථාන ව්‍යාජ ඉගැන්වීම් වලට ගිය කට්ටියක් හිටියා එදත්. ඊට පස්සේ කියන ඔවුන් අපව අපට අයිතිව හිටියා නම් අප සමග පවතිනවා ඇත. නමුත් ඔවුන් සියල්ලෝම අපට අයිති නැති බව ප්‍රකාශ කරන පිණිස ඔවුහු අපගෙන් අහක්ව ගියෝය. ආමෙන්. ඒ අහක්ව ගිය අතර 300 ගණන් වල බිහි වෙච්ච එකක් තමයි මේ රෝමන කතෝලික ව්‍යාජ කිතුණු නිකාය සභාව. මොනවාද තව කියන්නේ? නුඹලා ශුද්ධ තනන් වාසගේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දන්නහු ය. මා නුඹලාට ලියා එව්වේ නුඹලා සැබෑව නොදන්නා බැවින් නොව නුඹලා සැබෑව දන්න නිසාත් සැබෑවෙන් කිසි බොරුවක් හට නොගන්න නිසාත්ය. යේසුස් වහන්සේ හොඳට අහගින්. යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ නොවේ යයි කියන තැනැත්තා මිස බොරුකාරයා වෙන කවුද? දැක්කනේ යේසුස් වහන්සේ ආලේපිත තනන් වහන්සේ කියලා කියන්නේ නැති කෙනා බොරුකාරෙක්. මේ ආගමිකයොත් එහෙම තමයි. ෆ්‍රැන්සිස්ුත් එහෙම තමයි. තවත් උනාට කියන තවත් පල්ලෙහාට යමු. ඊට පස්සේ කියනවා මිස බොරුකාරයා වෙන කවුද? විරුද්ධ ක්‍රිස්තුස් මේය. එනම් පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ එපා කරන තැනැත්තාමය. විරුද්ධ ක්‍රිස්තුස් කියන්නේ කවුද? විරුද්ධ ක්‍රිස්තුස් කියන්නේ කවුද? කවුද? පියාණන් වහන්සේව එපා කරන්නේද? යමෙක් පුත්‍රයාණන් වහන්සේව එපා කරන්නේද? ඔහුට පියාණන් වහන්සේ සමාවෙන්න. එනම් පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ එපා කරන තැනැත්තා කවුද? කවුද? විරුද්ධ ක්‍රිස්තුස්. විරුද්ධ ක්‍රිස්තුස්. දැන් මේ ෆ්‍රැන්සිස් කොතනද ඉන්නේ? දැන් තේරෙනවද? මං අභියෝගයෙන් කියන්නේ. මට පුළුවන් නම් ඔබලා මට අභියෝග කරන්න. මගේ ඊමේල් එක තියෙනවනේ. පුළුවන් නම් අභියෝග කරන්න. මම කියනවා බයිබලෙන් මම ඔප්පු කරේ දැන් ෆ්‍රැන්සිස් විරුද්ධ ක්‍රිස්තුස් කෙනෙක්. එන විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මය තුල ක්‍රියා කරන කෙනෙක්. ඇයි? විරුද්ධ ක්‍රිස්තුස් කෙනෙක් කවුද? දැන් මෙතන බයිබලේ පැහැදිලිව කියනවා. මොනවාද විරුද්ධ ක්‍රිස්තුස්ගේ ප්‍රධාන චරිතේ ප්‍රධාන අපි ඔයාව හඳුන ගන්න පුළුවන් ප්‍රධාන දේ මොකද්ද? පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ එපා කරන තැනැත්තේ. ආමෙන්. පියාණන් වහන්සේව පුත්‍රයන් වහන්සේ එපා කරනවායි කියලා කියන්නේ මොකද්ද? දෙවෙනාසේගේ වචනය එපා කිරීම. සුදලියවිල්ලේ සුභාරංචිය දේශනා නොකර ඒක එපා කිරීම. බයිබලේ දෙවියන් වහන්සේ ගැන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන, උප්පත්ති පොතේ ඉඳන් එළිදරව් පොත දක්වා මේ කතා කරන්නා වූ පියාණන් වහන්සේව, මේ කතා කරන්නා වූ පුත්‍රයන් වහන්සේව දේශනා කරන්නේ නැති, මේ උතුම් පරම සත්‍යතාවයෙන් නිර්භීතව ප්‍රකාශ කරන්නේ නැති එවයි පා කරන තැනත්තා විරුද්ධ ක්‍රිස්තුස්. හැම ආගමිකම ස්වර්ගයට යන්න පුළුවන් යේසුස් වහන්සේ විතින් විතරයි ස්වර්ගයට යන්න පුළුවන් කියලා කියන්නේ නැති, යේසුස් වහන්සේව එපා කරන, යේසුස් වහන්සේගේ මනුන් යුක්තාන වීම ප්‍රකාශ කරන්නේ නැති, එනම් ඒක එපා කරන, යේසුස් වහන්සේ තුලින් පමණයි පියාණන් වහන්සේව දකින්න පුළුවන්, වෙන කිසිම ආගමිකින් දහමකින් දර්ශනයකින් දහමකින් යේසුස් වහන්සේ වෙතට යන්න බෑ, ස්වර්ගයට යන්න බෑ කියන බයිබලීය මූල ධර්මීය සත්‍යතාවය, එනම් පියාණන් වහන්සේ කියන දේ.
පුත්‍රයන් වහන්සේ කියන දේ ප්‍රකාශ කරන්න නැති කෙනා පියනන් වහන්සේ පුත්‍රයන් වහන්සේ එපා කරනවා. එහෙනම් ඒපා කරන කෙනාට කවුද? විරුද්ධ ක්‍රිස්තුස්. දැන් මමද මේ කිව්වේ? මමද කිව්වේ දැන් මේ? ෆ්‍රැන්සිස් විරුද්ධ ක්‍රිස්තුස් කෙනෙක්ගේ ගණයට ආත් වෙන්නේ නැද්ද? පුළන්නමට අභියෝග කරලා පෙන්නන්න මම වැරදි කියලා. ඊමේල් එක දිනවනේ මගේ. මම අභියෝග කරනවා. පුළුවන් නම් පෙන්නන්න. අභියෝග කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔය දුෂ්ට කිතුණු රෝමානු කතෝලික ව්‍යාජ කිතුණුවන්ට. බයිබලයේ විකෘති කරන, දේව අපහාසික දේ ප්‍රකාශ කරන, අනේ මේ සුද්ධ උතුම් ලියවිල්ල මේ දෙවියන් වහන්සේ දුන්න බයිබලයේ විකෘති කරන, ඒක එපා කරන අයටයි මම අභියෝග කරන්නේ. එලිදරව් පළවෙනි පරිච්ඡේදේ මොනවද කියන්නේ? එලිදරව් පළවෙනි පරිච්ඡේදේ 1 ඉඳන් 8ට මොකද්ද කියන්නේ? එලිදරව් පළවෙනි පරිච්ඡේදේ යේසුස් වහන්සේ මොනවද කියන්නේ? අපි බලමු. ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල් එනම් දෙවියන් වහන්සේගේ දෙවියන්වසේ Tamange දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලිදරව් කිරීමය. උන්වහන්සේ Taman දූතයා කරන කොටගෙන Taman මෙහි කරවූ යොහාන්ට එය දන්වා එවුසේක. ඔහු දෙවියන් වහන්සේගේ වචනය ගැනත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය ගැනත් එනම් තමා දුටු සියලු දේ ගැන සාක්ෂි දුන්නේය. අන්න යොහාන් තුමා යේසුස් වහන්සේ වේපා කළෙත් නැහැ, පියනන් වහන්සේ වේපා කළෙත් නැහැ. දැක්කනේ. ඒක නිසා එයා බලන්න මේ ඒ නිසාම දෙවියන් වහන්සේගේ වචනය ගැනත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය ගැනත් එනම් තමා දුටු සියල්ල ගැන සාක්ෂි දෙනවා මේ යොහන්තුමා. මොනවාද කියන්නේ? මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද, ඒවා අසන්නෝද, එහි ලියන ලද කාරණා පවත්වන්නෝද, ආශිර්වාද ලද්දෝය, මක්ෂඩ කාලය ළඟය. යොහන් වන මා විසින් ආසියාවේ තිබෙන සභා සතර ලියා එවන වගනම් සිටියාවූ මතු සිටින්නාවූ තැනන් වහන්සේ ගෙන්ද උන්වහන්සේගේ සිංහාසන ඉදිරිපිට සිටින ආඥානන් සද්දෙනාගෙන්ද විශ්වාසවන්ත සාක්ෂිකාර වූ මලවුන්ගෙන් නැගිටි කුළුදුලා වූ පොළොවේ රජුන්ගේ අධිපතියා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද අම්බූ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කවුද? කවුද මේ කියන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කවුද? මලවුන්ගෙන් නැගිට කුළුදුලා පොළවේ රජුන්ගේ අධිපතියා. ආමෙන්, ආමෙන්. අපේ මේ නායකයා, අපේ රජු, අපේ අධිපතියා විල මේ ඡන්දෙන් දිනන්න යන පෞකාර මිනිස්සු නෙවෙයි. කවුද අපේ රජුන්? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ අධර්මිෂ්ඨ පාලකයෝ නෙමෙයි. උන්ට බෑ මේ ලංකාව ගොඩ ගන්න. උන්ට බෑ මේ අධර්මිෂ්ඨ පාලකයන්ට බෑ මේ ලෝකේ ධර්මිෂ්ඨව ගෙනියන්න. හැමෝම අපොහසත්. හැබැයි අපේ රජුරුවානන් මේ ලෝකෙට ඇවිල්ලා පාලනය කරලා පෙන්වන්න යනවා මෙන්න මේක තමයි ධර්මිෂ්ඨ පාලනය කියලා. ආමෙන්, ආමෙන්. අනේ මේව ගැන කතා කරන මේ ෆ්‍රැන්සිස් මොනවද කියන්නේ? නුඹලාට කරුණාව සමාදානයත් වේ. මොනවද කියන්නේ? අධිපතියා වූ. මොනවද ආයෙත් කියනවා? මම සිටින්නාවූ මතු සිටින්නාවූ තැනන් මහසේගෙන්ද උන්වහන්සේගේ සිංහාසන ඉදිරිපිට සිටින ආඥානන් සද්දනාගෙන්ද විශ්වාස සාක්ෂිකාරයා වූ මලවුන්ගෙන් නැගිටි කුළුදුලා වූ පොළවේ රජුන්ගේ අධිපතියා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේම කරන්නා වූ තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවා වූ අපව රාජ්‍යයක්ද තමන්ගේ පිය වූ දෙවියන් වහන්සේගේ පූජකයන්ද කළා වූ තැනන් වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලයටම වේවා. ආමෙන්. කොහොමද ඒක? අපේ දෙවියන් වහන්සේ එතරම් උසස්, අපේ යේසුස් වහන්සේ එතරම් උසස්. ඉතිසමනාර කියන ආමෙන්. බලාපල්ලා උන්වහන්සේ වලාකුල් වලින් එනසේක. සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය. පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැළපෙන්නෝය. එසේය. ආමෙන්. ඊටසේ යේසුස් වහන්සේ කියන මම ඇල්ෆා සහ ඔමේගාද වෙමි. සිටින්නා වූ, සිටියා වූ, මතු සිටින්නා වූ, සර්ව පරාක්‍රම වූ දෙවි වූ ස්වාමින් වහන්සේ කියන සේක. ආමෙන්. මේ තැනට අයිතිවාසිකම් පවත්වන්න ඔය ෆ්‍රැන්සිස් කියන
ඔය කිසිම ආගමක දහමකට දෙවි කෙනෙක්ට බෑ. තේරෙනවද? අපි බයිබලයේ සත්‍ය කතා කරන්නේ ශුද්ධ බයිබලයේ විතරයි උතුම්. ශුද්ධ බයිබලයේ විතරයි උතුම්. කිතුන ඇදහිල්ල විතරයි උතුම්. කිතුන ඇදහිල්ල විතරයි මේ ලෝකේ පරම සත්‍ය. අපි ඒක ප්‍රකාශ කරනවා. ඒක කරන්න දෙයක් නෑ අනිත් අයට අපහසු වුණාට. අපි බයිබලයේ කිතුමන්. අපි දේශනා කරන්නේ ශුද්ධ බයිබලයේ. මම අවසන් කරනවා. එහෙනම් තේරුම් ගන්න. මේ ව්‍යාජ සාතනික ඒජන්තයෙක් වන ෆ්‍රැන්සිස් ගේ මේ සාතනික ප්‍රකාශය තරයේ හෙලා දකිමින් අපි ඒක පිළිකුල් කොට හෙලා දකිනවා. ඒකට විරුද්ධව සිටිනවා. ඒක එක්ස්පෝස් කරමින් තමයි මේ අධ්‍යයනය කරේ. ඒක නිසා රෝමානු කතෝලිකයනි, අනේ දැන්වත් හැරෙන්න, මේ විකාර අතහරින්න, මේ විකාර ව්‍යාජ කිතුණු නායකයන් අතහැරලා දෙවියන් මහසේ වෙතට හැරෙන්නයි මම මේ කියන්නේ. නේද? මම මෙන්න දෙකට හැරෙන්න කිව්වද? බයිබලයේ ශුද්ධ ලියවිල්ලට හැරෙන්න. මොකද ඔබලට මට තියෙන ශුද්ධ බයිබලයේ හැරෙන්න මොනවාද? මේද හිල්ලේ ගමන යන්න. මේ වචනෙන් උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්. 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 A friend of mine who has been a lifelong Catholic, in fact, he served as the treasurer of his local Catholic church for the better part of 2 decades, told me some time ago that he would never darken the door of a Catholic church again for so long as Pope Francis was in charge. And look, I kind of sympathise with him. I'm not a Catholic myself, but by God, you can tell the bloke is an absolute lefty. He seems to spend more time denigrating the Catholic Church and its sensibilities than upholding them. He's now come out with another great bit of Catholic wisdom, which is that it doesn't matter what religion you belong to, we're all ultimately moving towards the same God. Sono un cammino per arrivare a Dio. Because every religion is a way to arrive at God. Sono, dirò una comparazione, sono come diverse lingue, diverse idiomi per arrivare lì. Sort of a comparison, an example would be they're sort of like different languages in order to arrive at God. Ma Dio è Dio per tutti. But God is God for all. E come Dio è Dio per tutti, noi siamo tutti figli di Dio. And if God is God for all, then we're all sons and daughters of God. It's all the same. There's just a bunch of different religions. We might believe in completely disparate stuff, but we're all sort of moving in the same direction. Now, help me out here. You are a former minister. You are the daughter of a minister. As someone who hasn't spent a lot of time in the church, I thought I had a minor understanding of how these things worked, which was you believe in your particular religion because you think it's the one true religion and your God is the one true God. And you believe in that one because all the other ones are wrong. So the Pope is now saying it doesn't matter. You don't have to be Catholic. It doesn't matter what you are. We all believe in the same thing. I didn't think they all believed in the same thing. Well, congratulations, Caleb. Turns out you know more than the Pope. Make me the Pope! Yeah, 1.3 billion Catholics, it is time to fire your Pope. For crying out loud, that's heresy. By anyone's definition, that is blasphemy. In fact, the entire 11 years of this guy's papacy, he's never stopped advocating for climate change. That's been a major bastion of his time in the hot seat. Last December, he decided it was perfectly okay for priests to bless same-sex marriage. Have you read the scriptures, buddy? It repeatedly says that is an abomination. And with regards to this idea that, oh, we're all going to make it, it actually doesn't matter which religion you belong to. John 14:6, baby. Jesus said, I am the way, the truth, and the life. Nobody makes it to the Father except through me. I don't know. That sounds pretty exclusive. That sounds like there really is only one way. So Catholics, either you need to fire your Pope or really reconsider this idea of ex cathedra, this papal infallibility, because according to you guys, everything that comes out of this bloke's mouth is absolutely infallible. If I had a dollar for every Catholic who's come up to me and said,
to me, a lifelong Protestant, why don't you convert to Catholicism? To which I reply, why do you allow a heretic to be the head of your universal church? Maybe, just maybe I consider it if you just got rid of the guy who's currently chairman. Because from woe to go, I mean, this guy has always been a joker in my eyes. I've always said, bring back Pope Benny. Then, of course, Pope Benny died, so I couldn't crack that joke anymore. But this guy has made a mockery well, he wouldn't out be the of first the one to come back church, from the well, I mean, as far as I'm concerned. You know, when someone asks you a really obvious question and you reply, is the Pope Catholic? It's rhetorical, but now it's a legitimate question. We don't know if he's Catholic or not. In that the clip we showed, he goes on, he says things like this. He says, it's wrong to say that my religion is more important than yours. Oh. It's wrong to say my religion is true and yours is not. What's the point? He went on and he said, and I quote, each religion, and then he names them, Sikh, Muslim, Hindu, Christian, they're all different paths but arrive at the same place, which begs the question, if that's true, why would anyone become a Catholic? You don't need to become a Catholic. It also begs the question of Christians, why did Jesus bother to die a bloody painful death on a cross if he'd get to heaven some other way? If only he'd known this, you know?